නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ලෝකයට අපි හිතුලා තියෙන්නේ මොනවාද? අවිද්‍යා නීවරණයයි තෘෂ්ණා සංයෝජනයයි. අන්නාවෙන් ගැට ගැහිලා ඇලිලා බැඳිලා අවිද්‍යාවෙන් ආවරණය වෙලා මොකක්ද ආවරණය වෙලා තියෙන්නේ? නියුණු ගැහි තථාගත භාවයේ වැහිලා අපිට වැහිලා තියෙනවා. තථාගත භාවයේ වැහිලා නැහැ. තථාගත භාවයේ තමයි ලොවත් තියෙන දීප්තිපත්. එහෙම නැතිනම් අපි ඒකට කියන්නේ ආලෝක උත්පාදි කියලා. අපේ සිතට ඒක වැහිලා. ඒක කියන්නේ අවිද්‍යා නිවරණ. නාසන්නු. ඉතින් ඒ තුල අපි දැනුවත්කම තමයි මොනවද විඳින එක විඳින සහ හඳුනන විඳින බැඳෙන ස්වභාවයක අපේ ජීවිතය කියලා හිතනවා. මේ ජීවිතය ගත වෙනවා කියලා හිතනවා. දැන් මේක උනත් අපිට දැනෙන්න පටන් ගත්තේ මෞකුසේ ඉන්නකොටවත් එම් පිළිවිලා දා චූටි කාලෙවත් නෙමෙයි. පිටක් මෝරනකොට තමයි අර ඉන්ද්‍රිය ගෝචර ධර්මයන් සිටි එකිනෙක ලකුණු වෙලා මතක සටහන් වශයෙන් ආය ආය ආවර්ජනය වෙන්න භාවිතා වෙන්න පටන් ගත්තට පස්සේ ඒ තුනෙන් තමයි ඒක දැනගන්නේ. ඉතියිනු අර ධානගතෝ වාගේ කොහම ප්‍රබෂ්ඨන කරන හිටපු වෙලාවේ මොකද සිටේ ක්‍රියාව සිද්ධ වුණා. දැන් කියවන් දැන් රූපී ධානයක එනත් අරූපී ධානයක ඉන්න ඉෂිවරයා කියන තැනත් ඉෂිවරු මුනිවරු කියලා කියන්නේ. එවැනි තැනක මේ ඒකාග්‍ර වූ පැහැදිලි තැනක හිටියට පැහැදිලි තැනක ඒ අයගේ ජීවිතය ගත වුණාට සිතේ ක්‍රියාව සිද්ධ වෙනවා. සිතේ ක්‍රියාව මොකද්ද? අවිද්‍යා නීවරණය. අවිද්‍යා නීවරණය බයිතයි අපේ දාපා බෝතන් වහන්සේගේ චත්‍ති ගැන කතා කරනකොට බුද්ධත්ව රූපකමilla ප්‍රථම දේශනාව කරන වෙලාවේ පොණ්ණඤ්ඤාන්තරන්ට භාග්‍යවතුන් වහන්සේගේ යථාභෝධිය පිණිස කරන ලද දහම් අවදි කිරීම එතුමට නොදකිවතා කල් එතුමයි කිය තවිද්‍යා නීවරණය නව සංඥා නසඤ්ඤායතන ඥාන ආස්වාදයේ ඥානේ අවිද්‍යා නීවරණය. ඒ සූත්‍ර දේශනා පුරාවටම ඒකේ කේන්ද්‍රස්ථානය වන්නේ අවිද්‍යා නීවරණය දුරු වීම පිණිස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු අර යං කිංචි සමුදය ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං කියන ගම්භීර වූ දහම් වචනද යම් හේතුන් නිසා හටගත් සියල්ල නැසෙනවා. එතකොට දැන් අවිද්‍යා නීවරණයට මැදි වෙච්ච අපිට
හේතු පේන්නේ නැහැ. ඒ හේතු නිසා හටගත්ත ඵල පේන්නේ නැහැ. අපි බැඳිලා තියෙන්නේ මොකේද? අනවරත වූ මේ ජීවන දේක නිතර සැනයක් පාස අලුත් වෙන දෙයකට නෙමෙයි, අලුත් වෙන සිද්ධියක් නෙමෙයි. හරිතර සමහර සංචාරක රෝටල් වල නැති තමයි ලොකු ඒ වගේ ස්ටුඩියෝ වල එන ඒක ඇතුළේ හෝටලේ ඇතුළෙම ඔය දියලා ගලාගෙන යන ජලධාරාව ගල්පර කියනවා ජලධාරාව පල්ලෙහාට ගලාගෙන යනවා. ඉතින් අනවරතේ නිතරම වතුර ගලාගෙන එනවා කාලේ. දැන් ඒක හැංගිච්ච පැත්තකුත් තියෙනවා. මොකද අර පහළට ගලාගෙන එන වතුර නැවත විදුලි මෝටරේක උදව්වෙන් ආපහු ඉහළට අර හැංගිච්ච පැත්තකින් ගන්නවා. අරන් එදින පස්සට ආවෙනවා. ඉතින් අපිට පේන්නේ මොකද්ද? අනවරතේම ජල ධාරාවක් ගලාගෙන එනවා අපිට පේන්නේ. අරද ප්‍රේරණේ එහෙම වුණාට ධර්මතාවය මොකද්ද? අලුත්යෙන් අලුත්යෙන් එකම දේ පේනවා. එකම දෙයක් වාගේ අපිට පේන්නේ ජල ධාරාවක් ගලාගෙන යනවා. ඒ වුණාට නිතරම ඒ සිද්ධිය මොකද්ද? යම් යම් ආකාරයක අපේකට කියනවා වටා සිද්ධිය. වට වට කියන වචනයක් එහෙම සාමිති කියවෙනවා නේ ධම්මසප්පවත්තු සූත්‍රයේ. කර්ම විපාක වට පිළිබඳ කියේ. වටා සිදුවීමක් සිද්ධ වෙනවා. අපිට පේන්නේ අලුත් අලුත් දේවල් කියලා. එතකොට මේ වටා සිදුවීම මොනවද බලපාන්නේ? මේ වටා සිදුවීමට බලපාන්නේ මොනවද? හසු වෙලා තියෙන්නේ මොනවද? මං අහනවා නේද? මොනවද මේ වටා සිදුවීමට අහු වෙලා තියෙන්නේ බලපාලා තියෙන්නේ? අතීත හේතු. ඔතන හේතු ඵල කියන වචනවල අදහස ගම්ම්‍ය කරගන්න ඉස්මතු කරගන්නට තමයි අපි මේ උපමාවක් මුල් කරගෙන සොයා ගැනීම යෙදෙන්නේ. ගම් හේතුන්ගේ ඵල වශයෙන් තමයි සියල්ලම. ඒක අපිට විතරක් වෙන්නට උපමාවට දැන් කිව්වද අර හෝටලේක ඒක ඇතුලේ වතුර ගලාගෙන යනවා ගල්පර අරවානවා තියෙන ලස්සරටකින් වතුර ගලාගෙන යනවා අනවරතයෙන් ගලාගෙන යනවා. ඔයලා බැලුවොත් මොකක්ද සිද්ධ වෙන්නේ? පහළට ගලන වතුර නැවත මෝටරේක ආකාර නැවත වතුර උඩට අරන් ඒකම තමයි මේ ගලාගෙන යන්නේ. අපිට පේන්නේ යම් සිද්ධියක් නේ. මොකද මේ සිද්ධියට මොනවද උපකාර? විදුලිය එතන උපකාර. අපිට ලෝකේ ගැනම කතා කරද්දී මේ මනෝ ලෝකේ හැර මනෝ ලෝකේ කියන එකේ තේරුම ස්කන්ධ ලෝකේ කතා කරනකොට නාමස්කන්ධය කියන කොටස ලෝක ඒ කියන්නේ කැඩෙන බිඳින අර්ධයට යටයි. බිඳින හඳුනන දැනගන්න එමත්නම් පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියන නාම ධර්මත් යතුරුම අනිත්‍ය කාරණේ තතාල වෙන නාම ධර්ම අපිට නගිටවන්නේ ඉතර එවැනි නාමයේ ක්‍රියාවලියකට අපිට
ये तो प्रत्येक ना, अरे आश्चर्य बात बलवे के क्या मतलब भी आप होते जो आयु वरना गंद रस हो जाती है ना दस तक वे गए ना दामिति हो आए तो करला किए ना वचन तम्माई सतर महाभूत इंद सतर महाभूत इंगे ममे अन्ना नुसायद न पाव दकिन ने पुरवा सतर महाभूत इंगे ममाए ने आप नुसायद न पाव මමයි නේ කියන වචනේ එනකොට ඒක බලලා බලපාන්නේ කොයි පැත්තටද? සතර මහා භූතයෙන්ගේ මමයි නේ කියන වචනේ එනකොට සංහා ඒක බලපාන්නේ ඔව් තණ්හාව එහෙම නැත්නම් මනෝ මූලික ධර්ම නේද මානසික ආත්ම දෘෂ්ටිය පිට පවත්නේ ඇත තියෙනවා දෘෂ්ටිය එක දෘෂ්ටිමය ස්වභාවයක් ඒ කියන්නේ ඒක නාමයට අදාළ මානෝමය මානසිකමය ක්‍රියාවලිය මේ මානසිකමය ක්‍රියාවලිය දුරුනම් උදෙත් විශ්ව පුරාවටම ඔය අපි යෙව්වත් නැතත් මේ සතර මහා භූතයෙන්ගේ ක්‍රියාවලිය ඒකේ අනේක වූ විචිතුරු මේ ක්‍රියාවලිය නිකන් නෙමෙයි මඨ ව්‍යාපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඌර්ජා කියන අනේක වූ විචිතුරු වූ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා ඈ එතකොට ඒක ඒක ඒකට එකතු නැතිකමනේ ආත්මීයව ආත්ම දෘෂ්ටියකින් ඒ විචිතුරු ප්‍රයාවලියට එකතු නැතිකම විතරයි මේ දුක්ඛ නිරෝධය කියන්නේ මෙතන පටන් ගන්න වචනේ කියපම අවිද්‍යා නිවැරදි තෘෂ්ණා සංයෝජනය දැන් එවැනි වටා ක්‍රියාවලියකට මේ වටා ක්‍රියාවලිය අපිට අපේ වෙලා අපේ වෙන්නේ එවැනි ක්‍රියාවලියකට අපිට බලන්න වෙලා විඳින්න වෙලා එකතු කරලා කියනවා ඒ විඳනේට අපි කොච්චර ගැති වෙලා නිරෝධ සමාපත්තියේ වැඩ ඉන්න දිවා අභිහරණය කරන උත්තමේ කරි උත්තමාවියක් හරි වටපිටාවකට කිසි දෙයකට අහු වෙලා නැහැ මුලකට අවුවට වැස්සට විවිධ සද්දවලට විවිධ කායික හෝ මානසික වේදනාවල් වලට එකකටවත් අසු වෙලා නැහැ සීනමය මනෝමය ලෝකයකට මැදි වෙලත් නැහැ එතකොට ඒ කිසි දෙයකට අවුණු අසීමිත වූ නිරෝධ අත්දැකීමක නේ අර වැඩයි ලෝක ස්වභාවයට ගෑවිල නැතිකම සතර මහා භූතයෙන්ගේ ක්‍රියාවලියට තමා යන්නක් නොසැදෙන නොසැදෙන්න බෙහි ගෑවිල නැ එවැනි දෙකීම ලබන්නට භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කළේ අල්ප කාලාන්තරයකින් ලෝකේ පහළ වෙලා ධර්ම දේශනා කරවදාලයක් අර මෙහා පැත්තේ සමාජීය වශයෙන් කතා කරන ඉවසීම මෛත්‍රිය කරුණාව ඕවා
පුරුදු කරන්න මතු කරන්න ඒවා ඔබතුළ සංවර්ධනය කරගන්න කියලා අපි යම් යම් කතන්දර කියනවා. අපි මාතුලත් මේ ටික මෛත්‍රිය ධර්ම විශ්ව මතු කර ගන්න ඕන. කවුරුතුළද මේ මන්තු මම මෛත්‍රී සහගත ඉවසීම ඇති කරුණාව ඇති කෙනෙක් වෙන්න ඕන. එවගේම අනික් අය ඒ ධර්ම මාර්ගවල හැසිරීලා මෛත්‍රී සහගත කරුණාව සහගත ඉවසීම සහගත කෙනෙක් අය බවට පත් වෙන්න ඕන. එවැනි වර්ගයේ පිරිසක් වශයෙන් අපි ජීවිතය ගෙනියන්න ඕන. බාලා බීලා ඇඳලා පෙළඳලා එහෙම ජීවිතය ගෙනියන්න කියන විදිහේ දෘෂ්ටිමය අදහසක් නේ අපතල නිතර සංජානනය වන්නේ. නමුත් ඔබ අහලක් තියෙනවානේ අර අපි කලින් කියාපු ආකාරයට අර පාරි වඩින ස්වාමීන් වහන්සේ වතුරට තල්ලු කළාම කෙනෙක් ඒක දැකලා තව කෙනෙක් ඇවිදilla ඒ හාමුදුරු ගොඩර ගත්තර ගොඩට අර ඈ සිවුරු ආදී පිස දමලා අපි දෙන්නේ කවුද හොඳ කියලා අහනකොට වතුර තල්ලු කරපු කෙනාද එන්න නැතිනම් වහන්සේ ගොඩර ගත්තු මාද අපි දෙන්නේ කවුද හොඳ වැඩක් කළේ යහපත් දෙයක් කළේ ඈ දුගලි දුගලි දෙයක් කළේ කවුද කියන්නේ එයා එයාට ඔයා ඔයාට කරගත්ත මිස මට කරපු දෙයක් මට කරපු දෙයක් ඒ කොයි හරියේදී වික්ෂණ වහන්සේ ඒ ඒ එහෙම ඒ ගමන් කරපු ඒ උතුමන් වහන්සේ කොහෙද වැඩ ඉඳලා කියලා ලෝකේට ලෝක සතර මහා භූතයේ කතාවට අයිති නැති තැනක තමයි ඒ වැඩ වාසය කළේ. ඒ නිසානේ එතන මට මගේ කියන එකකුත් නැහැ. අර සතරමහා භූතයේ මම යන්නම් මොසෑදෙනත. ඒ නිර්වාර්ය සත්‍ය සාක්ෂාත් වෙලානේ. ඒ තිබුණේ චිත්ත ක්‍රියා වායු ධර්මතාවය. ඇසිරීම. ඒක බාහිර ලෝකෙට පේන්නේ නැහනේ. බාහිර ලෝකෙට පේන්නේ කෙනෙක් කුගේ යෑම. කෙනෙකුට වෙන අකරතැබ්බයක් කෙනෙක් වෙයි අකරතැබ්බේ මුදා ගැනීම බොවාගේ සිද්ධියක තමයි බාහිර ඇහැට. ඒ වුත් මට එහෙම එකක් නැහැ. ඒක නිසා එයා එයාට ඔයා ඔයාට බාහිර පැත්තයන් ඉන්න අය ඒ විදිහට කුසල අකුසල කර්ම රැස් කරගනි. මෙතෙන්ට කරපු දෙයක් නැහැ. නිරෝධය අහස නොගෑවුණු ඒලත් අත්දැකීමට කාලේ තුරයි. එවැනි තැනක් නේද තථාගත බුදුමියන් වහන්සේගේ අනුශාසනාවේ පාරප්‍රාප්ත. කල්ප ගානකින් ලෝකේ පහළේලා ධර්ම දේශනා කරේ එන්නේ එවැනි කියන වචනේ ඔය පාවිච්චි කරන්නේ නැහැ අපි. අන්න ඒ අත්දැකීම ඒ නිරෝධ අත්දැකීම තුළ ඒ වෙන්න ඒ සිද්ධිය තුළ වාසය වෙනවා කියන වචනේ පාවිච්චි කරන වචනාව. එතකොට ඒක බ්‍රහ්ම ලෝකෙ වෙනත් තැනක වුණා නෙමෙයි අමුතු හැඩතල වලින් වුණා නෙමෙයි අමුතු වාග්මාලාවක් නිසා සිද්ධ වුණා නෙමෙයි. බුද්ධ යථාභූත ඥානය පිළිබඳවත් අත්‍යන්ත පරිපූර්ණ වූ අත්දැකීම තමයි ඉඳලා වූ ඒ පරිපූර්ණ අත්දැකීම ඉඳලා වූ එයි පිළිදම දැක්කා. ඒක ස්වාමින් වහන්සේ නමක් කියනවා බුදුහාමුදුරුවෝ ඒ සාමාන්‍ය මිනිස්සෙක්
සාමාන්‍ය මිනිස්සු. ඒ මොකද බුදුහාමුදුරු දානවා නෝමද ගන්න අර මිනිස්සුයා දැම්මේ කවුද අර නීරගිය ස්වාමීන් වහන්සේ සාමාන්‍ය මිනිස්සෙක් විදිහට පේන්නේ බල්ලන කෙනෙකුට. ඒ තල්ලු කරන වතුර ටක් වැටෙන. බුඩ ගත්තට පස්සේදී ඔව් නැගිටවලා පිළිසඳු කරනවා. එතකොට අර ආහන ප්‍රශ්න වලට උත්තරත් දෙනවා. හැබැයි උත්තරේ තියෙනවා මොකක්ද ගැඹුරක්. සාමාන්‍ය කෙනෙකුට නොතේරෙන. එයාට ඔයාට මත කරපු දෙයක් නැහැ. ඈ ඒ උත්තරේ ගැඹිරයි. ඒ හැර ඒ උත්තරයාගේ යෑමීම කීම කිරීම මේ ගම පිටසර ගමක කුබුරු නියරක වෙච්ච සිදුවීම. ඉතින් ඔය වගේම සිදුවීමක් මේ බුදුරජාණන් වහන්සේ පාත්‍ර ධාතුවට අරන් අර කසි භාරද්වාජ පමුණතුළු පිරිස කුඹුරු ශීසාන කුඹුරට ගිහිල්ලා ඒගොල්ල තායිඩිතර තේපුණ වෙලාවට පාත්‍රෙත්තරන් ඔහොම අල්ලගෙන පාත්‍රය අත තබාගෙන ඉතර ඉන්නකොට අර අහපු ප්‍රශ්න ටික ඔබත් කුඹුරු වැඩ කරලා වතුරලා අපි වාගේ මහන්සි වෙලා කැම ටිකක් කන්නකො ඔය විදිහට මේ දැන් දැන් වලට ගිලා හොඳ තාරුණ්‍ය සමයක හොඳ හොඳ ආරෝහ පරිණාම ජීවිතයක් ගත කරමින් ඉතින් ඇයි ආන්තුරු නිකන් ඔය විදිහට මේ ගිහිල්ලා මේ අනුන්ගෙන් පට්ටියක් ගිල්ලාගෙන කන්ද මෙහෙම බලාගෙන ඉන්නේ හොඳ නැද්ද කුඹුරු වැඩ කරලා ඇඟට හයිය දා යොදලා එහෙම ජීවිතය පෝෂණය කරත් මේ අපුවාගේ එතකොට එතන ගිය සාකච්ඡාව තුල දිනේ අතිබාරද්ද බ්‍රාහ්මණය මෙල්ලුණි අනේ අපි මෙච්චර කල් කරලා තියන්නේ කුඹුරු වැඩ විදෝලනේ ඈ අධ්‍යාත්මික කුඹුරු වැඩ කිරිල්ල දෞතුරු සේ සාදයන්ද කියලා ඒ සාකච්ඡාව අවසානයේදී ඈ පිටින් බලන කෙනෙකුට කැමරාවක් කරා ආර්ය මහරහතන් වහන්සේලා මේ සාමාන්‍ය නෝමල් මිනිස්සු ඔව් එයාත් එක්ක බොහොම සමීපව ඉඳගෙන කතා බහ කරිය හැකි මේ මේ රටේ දුටේ බල්ල හැලිටියක් කතා කරිය හැකි වාගේ ඉඳලා ඊට වඩා ගම්භීර වූ සනසීමක් ලිවීමක් අත් දකින්නට ඒ උතුමන් වහන්සේලාගේ ප්‍රකාශනය කොච්චර දුරට ඉවහල් වෙනවද කියන එක පිළිබඳව යමක් වැටෙනවද වැටෙන්නේ ගැඹුරු ඥානයක් කියන පිළිබඳව නැත්නම් අර විදිහේ ප්‍රකාශන කරනවා මොකද්ද බුදුහාමුදුරු සාමාන්‍ය බුදුහාමුදුරුවම කියවෙන ද්‍රෝණ සූත්‍රයේදී අපි අර ගිය සැරේ කිව්වේ මඩේ ඇදිලා මඩේ ඉපදිලා මඩෙන් උඩට ආපු වතුරේ නොගෑවි තියෙන නෙත්මක් වාගේ කියලා කාම භවයේ ඉපදුනාට අසන්න වෙන්නට රූපී අරූපී වතුරේ ඒ ධ්‍යාන තල ඉක්මවලා එරඹට නොගෑවී සිටින නෙළුමල මේ නොගෑවී සිටි බුද්ධම එමට ඉඳලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ පමණද ඒකනේ කිවර දිවා විහරණය කරනවා කියලා භික්ෂුණීන් වහන්සේලා ගිහිල්ලා බුදේ දාන වන්දලා එකසක් කරවිලා අර භික්ෂුන් වහන්සේලා අසු මාසාව කරනවා එතකොට මේ මිනිස්සු මේ මිනිස් බන්ධන තියෙනවා මිනිස්යෝ කියන්නේ මිනිස් බන්ධන තියන අයනේ මිනිස් බන්ධන තිබුණා නේද නෑ දිව්‍ය බන්ධන තිබ්බද නෑ රක්ම බන්ධන තිබිච්චද නෑ ඒ බැඳුම් ඉවර වෙච්චද මිනිස් දිව්‍ය බ්‍රහ්ම බන්ධන ඉවරයි නැවත මව් ගැබක සයනයක් නෑ අර නිරෝධය ප්‍රත්‍යක්ෂ කර උතුමන් වහන්සේ කොහොමද ඒ උතුමන් වහන්සේලාට මිනිස්සු කියන්නේ නෑ දෙත කියන්න තථාගතම තමයි සීල ආශ්‍රව තථාගත කීයේ අනෙක් සියල්ලන්ට භාග්‍යතුන් වහන්සේ තථාගත කීයේ ඇති හැටි දැක්ක
ඒදේ දැකගන්නට උපකාර වෙනවා හැදතලේ නම් මේක තමයි. එහෙම කියවන ප්‍රශ්නයක් නැහැ. ඒදේ දැකගන්න තියෙන උපකාර වෙන හැදය මේ හැදිලා තියෙනවා ඔබටම. ඈ මේ ක්‍රමයට. අත පය දෙක කන ශරීර කූඩුව. මේ ක්‍රමයට හැදිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ ඇහෙන් ඒ කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ඒවාට ඉන්නේ ගෝචර වෙන ධර්මතාවයන් පිළිබඳව ධර්මයන් පිළිබඳව යම් විමසු නුවණකින් බැලීමේ ප්‍රඥා ගෝචර භාවයක් ඇති වෙලා තියෙනවා. ඒ ඒ ඒ ඒ ප්‍රඥා මුල්තර නැත්නම් මේ හැදි හැදිලා තියෙන්නේ. එහෙම බලන්න පුළුවන් හැකියාව මුල්තර ගත්තා වූ හැදේ. එහෙම බලන්න පුළුවන් හැකියාව නැති හැදතල බලන්නකෝ. දලදා කරන්න වැඩම වුණ අස්තිරාජියාගේ උනා. ඇදේ තියනද මේවා? නෑනේ මොඩයක් තියනවා දල තියනවා වෙනත් හැඩයක් තේජවන්ත බව පේනවා නැත්තිද? යම් ස්මරණීය ශක්තියක් තියනවා යමක් වටහා ගන්න පුළුවන් හැකියාවක් තියනවා. ඒ වගේම නමුත් අර ඕනම දෙයකට මෙල්ල වෙනවා ඒ සත්තු යාමටික යාමට රසවත් උප්පුරුක් අරව මේවා උඟත් ජාති අර රස 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 කෑම දෙනකොට මහා බලගත් සද්දන්තයත් මෙල්ල වෙලා අර කෑම රසයට වැටිලා එහෙම වෙනවා. ඉතින් මේ හැදේ ඉන්නේ කෙනා මේ හැදේ ඉන්නේ කෙනා අර අර මොන දෙයටම ඊළඟට ඉන්ද්‍රිය පීඩනයට ආහන බලන දකින ස්පර්ශකාමයට එහෙම මත් වෙලා නම් අර අලියත් එක් මත් වෙලා වගේ ඒවා වෙනුවෙන්ම නම් ඔට්ටු වෙන්නේ. එතකොට ඒක එහෙම නොවන්නටයි භාග්‍යවතුන් වහන්සේ නිතරම ප්‍රත්‍යවේක්ෂාවක් පිළිබඳව දේශනා කළා. ඒ කියන්නේ විමසාවලමේ ආහාර පාන ටික විමසා බලමි. ඇඳුම් පැළඳුම් ඇඳ ගැනීම විමසා බලමි. ලෙඩ බේ ටික විමසා බලමි. ඊළඟට ඉන්නට ස්ථානය විමසා බලමින් මූලික අවශ්‍යතාවයන් ටික සපුරා ගැනීම සඳහා දැඩිව වෙහෙසෙන්න දැඩිව නෙමෙයි වෙහෙසෙන්න එයින් ඔබට යහන් එයා එන ඔබට ඒ තුල ඉඳගෙන ඒ ආදී නෙමෙයි බලවින් පිහරණය කරන්න. ඒ ආදී නෙමෙයි බලවින් පිහරණය කරන්න. ආහාර පාන ටික හි රැකියන්නා වූ ආජ්‍ය භෝජ්‍ය භාවේ ඉතිෙන්නා වූ රසවත් බව ඒවා පරිමින් කාල බීල ඇඳලා අදකට නැතුව අර ඒ කාලේ තිබුණනේ කතාවක් මේ ණයට හරි කිතෙල් කන්න කියලා. ණයට හරි බලන්න කිතෙල් කන්න කිතෙල් කියන්නේ ඒ කාලේ විදිහට කිවි රසවත්ම කෑම. ණය වෙලා හරි මේ ඉපදුලා මැරෙන සුද්දට කිතෙල් කාලා කිතෙල් කන්න ඕන. ඒ කියන්නේ යාම සම්බන්ධව අපි එකට කියන්නේ මොකද? අහු වෙලා කනවා. අහු වෙලා. අර දැන් අය මොකද? දිව නැති සතා කවුද? දිව පේන්නේ නැති සතෙක් ඉන්නවා බං. ওই සතා. කාටවත් කියන්න බැයි. කිරිමැටි ගුලි කරලා ඒ සතත් ඒවා ගුලි කරලා තියා ගන්නවා. ඉතින් මේ
ඉදරම් බඩ කිලෙනවනේ. එතකොට මොකද කරන්නේ? ලොකු ලොකු කිරිමැටි ගොලි කිලිනවා. ඒත් ජීර්ණයක් දෙනවා. ජීර්ණයක් දෙලා කොහොම හරි රතාවට ඉතින් අර කඳ වෙන වෙන ජාති නැත්තම් කිරිමැටි ගොලි කිලිනවා. ඒ කිඹුලා කිරිමැටි ගොලි කිලින නැහැ කියලා උපමා එහෙම තියෙනවා. එතකොට දැන් දිව නැති හින්දා මේ රතාවට මේක මොකවා? කිරිමැටි ගිලින්නේ පුරුදු වුණොත් නැතුව ආහාර ගන්නවා පවත්වා ශරීර කුඩ පවත්වාගෙන යන්න. ඒ සඳහා තියෙනවානේ ප්‍රත්‍යවේක්ෂා ඥානයට අදාළ වාක්‍ය ටික නේද? මොකක්ද? පටිසංකා යෝනිසෝ පින්දපාතං පටිසේවාමි නේවතවාය නමදාය නමන්දනාය නවිපුරුෂනාය යාවදේව ඉමස්සකායස තිත්‍යා යාපනාය හේසු පරත්‍යා බ්‍රාහ්මචර්යානුගාය පුරාණංච වේදනං පටිසංකාමි නාංච වේදනං උපාදේශාමි යාත්‍රාච මේ භවිෂ්‍යති අනවජ්‍යතාච පාසු විහාර යෝනි පරීක්ෂා කොට මේ ආහාර පිළිවලද දැන් ඔන්න නෝන එන්න ඕන ටයිම් එක මොකලයි පිගානට බත් ටිකක් බෙදලා වැන්දන තුන හතරක් බෙදුවට පස්සේදී එන්න ඕන කාර්යයක් තියෙන මොකද්ද නෝන අපිට ඒ වෙලාවට මොන එනවාද නෝල් නික බල්ලට යන ඉන්න මොනවද මේ ඇතුලේ මොකද්ද මේ කිරා මොනවද මේ මොනවද අමෙත් හරිට වැඩි රායි අටික මේක බෙදන්න ඕක කිඳ මන්ද ගියව මාසේදී ඉනාපු මේ පරණේවත් එක්ක කතා කර කර ඔට්ටු වෙලා දැන් නැති අපි දන්නේම නැහැ දරස දිවත් පින වෙන කියන්නේ මේ හිතත් පින වගේ දිවයි හිතයි ඔක්කොම එකේ තමයි ඉතින් මා වෙනම අමුතුම ලෝකයකද යාමටික කන්නේ අමුතුම ලෝකයකට අමුතුම හුදර ලෝකයකට රින්ගලා දැන් එතන වැඩේ වෙලා නැහැ වැඩේ වෙලා දැන් අන්නර ප්‍රත්‍යවේක්ෂාවෙන් කියවුණු ආරණ්‍ය සිහි ගැන්වෙන්න ඕන සස්ත නොවනින් පරීක්ෂා කොට ආහාර මෙතන තමයි බලමද පුරුෂ මද වඩන්න දෙවි එඟ හයි අත්‍ය කරගෙන ඉන්න දිගට අදහසක් නෙමෙයි ඒ කියන්නේ ඒක දුර්වල කරගන්න කියන එකක් නෙමෙයි නමුත් කාය වර්ධනයේ පිළිස නෙමෙයි ඊළඟට අර කායික ක්‍රීඩා ආදී නොයෙක් විදිහට අර කය ක්‍රියා කරවමින් සතුටු වෙන ක්‍රියා සඳහා නොවේ එයාගේ අලංකාර සැරසීම පිණිස නෙමෙයි ආලවීලා හැඩ වැඩ වෙන්න අපෝ වැඩි ගන්න එපා ඔය පිපිණ පෙත්තක් විතර ගන්න එයාද කැරට් මේ පොඩි කැල්ලක් ගන්න නැත්නම් හම මේ සුදුවට තියෙන හම නිකන් කළු වෙලා යයි හරි ඉර වර්ග අරාමිය වෙන අතට මේ ඒ ගන්න කැමවල ඒව ගැන වැඩි දැඩි හොදිතිය නෙමෙයි ඈ එතකොට මොකද්ද කරන්නේ ජීවිතයගේ යැපීම පිළිබඳව යැපෙනවා පවතිනවා යැපෙනවා කියන එකේ තේරුම මේ අඳස් පන්තියට ඉන්න හදනව නෙමෙයි ගොඩක් කාලෙකින් ඉන්න හදනව නෙමෙයි උදේ කාපු බත් ටික දවල් 12 විතර වෙනකොට ඉවර වෙලානේ මේ කාපු කාම ඉවර නදා ඒක දවල් 12 බඩගිනියෙන්නේ එතකොට
යැපීමක් වෙනවා. ඒ වෙලාවට ඒ ගත් වාර්ධික කුස තුළ වැටිලා අන්තරින්දිකට පෙරලා හරණව සෘෂ්ණයක් වෙලා මේ අනිකුත් ඉන්ද්‍රිය ඇදෙමින් ලේ ධාතු බවට හැරිලා යම් ආශ්වාස වාත්‍යත් එකතු වෙලා මේවා දැවිලා සිත සිතිවිලි ක්‍රියා වෙලා ඒ සිතිවිලි වලට මේක ඉවර වෙලා අනිත්‍ය ධර්මතාවය සිද්ධ වෙලා අයිති නැති බවත් වෙලා ඒ වගේම මානසික අවංග සිත්යේ ක්‍රියාවලිය තල්ලු වෙන ආකාරය සිද්ධයක් නම් වෙලා ඉතින් ඒකේ ශූන්‍යත්වය දකින්න හදන එක තමයි යැපෙනවා. ඒක ශූන්‍යයි. ඒවා ඉවරයි. යැපීම යැපෙන්න ඊළඟට යැපීම පිණිස පැවැත්ම තාවකාලික පැවැත්ම. එතකොට ඒ දෙක අතර එනවා මොකද? බඹසරවස් විසීම පිණිස. මොම් මොම්බරේක වචන. බඹසරවස් විසීම පිණිස. මේ ආහාර පාන. මොකද බඹසරවස්? මොකද ඒ බඹසරවස් විසිනවා කියන්නේ? ඈ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණේ සිහි ගැන්වෙන්නේ මේ පිණිස. ඈ ඒ හැබැයි ඒ සම්සමසනේකම ත්‍රිලක්ෂණේ සිහි ගැන්වෙන්නේ. අයිති නැහැ. ඒ වගේම අනිත්‍ය ධර්මතාවය එව මේ වගේම වෙහස يعني වෙහස දවිල්ල වෙහස දවිල්ල දවිල්ල කියන වචනේ නිකන් අර ඇඟට කොච්චි ගාවිච්චාම දවිනවා වගේ නෙමෙයි. ඉත ඇතුම් කුලේ සියුම්ම යම් සුන්දර කල්පනා යනවා නම් ඒකත් දවිල්ල තමයි. මේ සිත ඇතුලේ අභ්‍යන්තරේ විවිධ සන්තර්පණය වූ සුන්දර සිතිවිලියක් සුන්දර අදහස් එන ඒ අදහස් පිළිබඳව සුන්දරාත්මකව සුන්දර හිතෙන දැවිල්ල ඒ දැවිල්ල කියන වචනේ එච්චර ඇද දැවිල්ල වේශ දැවිල්ල ඒවා ඊට පස්සේ ඉතු නෝනකොට ඉතු උනා වාගේ වෙනකොට උකටත් ඒකෙත් ඉවරයිනේ. ඉතු නෝනකොටත් ඇති වෙනවා වේශ දේශ දවිල්ල අතෘප්තිය තමයි දුක්ඛ ධර්මතාව. ඒක මනෝමය මානසිකයි මනෝමූලිකයි. එතික්කලාම එතන අනිත්‍ය සම්ප්‍රයුක්තයි. වගේම සන්තකයක් නෙවෙයි අනත්තයි. කිසිදු කාරණයක් කිසිදු සුන්දරත්වයක් ඉතාමිතේ ඇතුලේ ගැඹුරේ සුන්දරත්වයක් වූ ඉතාමිතේ ඇතුලේ ඇතිවෙනා වූ අධික පීඩනයක් වූ වේදක් වූ තියෙන්නේ නැහැ. තිබුණේ නැහැ. දැනුදු තියෙන්නේ නැහැ. ඒවා උදේ කේවා නිසා. ඒවා අනත්තයි. ඒවා අනිත්‍යයි. ඒ දුක්ඛයි. අන්නේව ලක්ෂණ සීගැන්වීමක් බොඩ සිස්කාල සිහියට නැගෙන ඒ නැක්ම ඔබ තුළ තීව්‍ර වෙන්නයි ඒ නැක්ම ඔබ තුළ මතුවෙන්නටයි මොකද මේ කරබොන ටික මේ කන්නේ බොන බබසරවස් සීම පිණිස යැපීම පිණිස පැවැත්ම පිණිස බබසරවස් සීම පිණිස ඉතින් එහෙම යනකොට පැරණි දුක් වේදනා එනවා. ඒක දුක් වේදනාව වැඩි වීම වෙනකොට රාජකාරී කටයුතු කරන්න පුළුවන්ද? උයන්න පියන්න පුළුවන්ද? මන භාවනාවක් කරන්න පුළුවන්ද? ඊළඟට යම් කාරණයක මම නිරත වෙලා ඉන්න ඒ කාරණය තුළ යෙදී වාසය කරන්න පුළුවන්ද? මොකද බැබෑ දැන් නම් බෑ. හරි අමාරුයි. බඩගිනි. ඔව් දැන් බඩගිනි. දැන් නම් කොහොමනම් බෑ ඉන්න. නැති බඩගිනි වැඩි දැන් නම් අඩු අඩු වතුරක් හරි බොන්න ඕන. නැවතත් කහට එකක් හරි බොන්න ඕන. එහෙම නැතිනම් මොනවා හරි කන්න ඕන. ඉන්න බඩගිනි. ඊයේ දැනට වැඩි වෙලා යනකොට එන්නේ නැද්ද බලන්න? ඇවිල්ලා නැද්ද? මෙතෙක් අපි එහෙම කතා කරන්නේ නැද්ද? කියලා නැද්ද? දැන් නම් බඩගිනි මොනවා හරි කාලා ඉන්න. ඉතින් මොකද වෙන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න කාලා ඉවරලා ඉතින් අතකට පියගෙන හොඳ සනීපේ චන්දන් හරි දැන් පුළුවන්. දැන් ඒ ගමන යන් ඒකට දුකරුන්.
ඔවුන් දැන් අපිට පරක්කා ගියාම හයියාව වැඩපිරුණු ඔව් ටික වැඩිපුරම ගියාම ඔය චුට්ටක් කළා බත් කඩලා ටිකක් මේ මේ පොඩ්ඩක් අලෙවලා ඉඳලා යමු මේ මේ ඔය පුටු කොට කොට පොඩ්ඩක් අලෙවලා ඒ ඔය වාගේ අත්දැකීම් එක නෙමෙයිද අපේ දවස ගෙවිලා තියෙන්නේ හැමදාම කරුවා බඩගිනි අනේ මට දැන් නම් බඩ පිරුණා පොඩ්ඩක් අලෙවලා ඉඳලා ඔයයි කතන්දර වලට තමයි මැදි වෙලා තියෙන්නේ ඈ එදින් පරිණ දුක් වේදනා නැතිව අලුත් දුක් කරන දැන් මෙතන අපිට ප්‍රමුඛත්වයලා කියන ඉරියව්ව අතර තියෙන සතර ඉරියව්වේ නිවැරදි කරත් ආ සක්මන් ඉරියව්ව අඩි වෙලා ඉන්න ඉරියව් වල නිවැරදි පැවැත්ම කිව්වේ ඉරියව්වේ ඉරියව්ව තුල ඉරියව්ව සීගන් නාගණින් දැන් මේ හත්දකයි මෙම රජුව වාඩිලා හොම හිටන ඉරියව්වම නෙමෙයි ඒක. එහෙම ඉරියව්ව කියලා තු ඉන්න පුළුවන් දැන් ඔය මාත් පාස් එහෙම තියෙන්නේ ඈ ඔය මොනවද ඔය අර අපි ඉගෙන ගන්න කාරණා අර තිබුණේ මොනවද මේ ඔය ගැදර ටීම් වල අර මේ ඒ වෙදීම අර ඒ ඉරියව්ව එහෙම හිටුවා. ඉතින් ඉරියව්ව මේ කියලා හම්බෙන් සත්‍ය අවබෝධයක් නැහැ. විදේම කියා වාගේම අභ්‍යන්තරිකව ඉරියව් වෙනස් වෙන ඉරියව් කියන උදේ කාය විඤ්ඤාති වාචි විඤ්ඤාති බව ඊදානෝ චිත්ත ක්‍රියා වායු ධර්මතාවයක හැම නිතරකම සිදුවෙනා වූ සිද්ධියක් කියන්නේ ඒක උදේ අයත් නොවන සිද්ධියක් කියන්නේ ආ ප්‍රත්‍යක්ෂ ඥානීකින් යුතුව සිහි ගන්නාගෙන ඉරියව් වල ප්‍රවේශ මෙන්න මේ කියන කාරණා ටිකට තමයි මොකද්ද මේ අතතර අපලහපල ඈ ඊළඟට ගුලි කරලා කඩතර යාර මෙයාට විකලා බඩට වැටෙන ආහාර ටික ඈ සතර මහා භූතයෙන් ඇතුළා වු මේ කරදකාය මොහත්තන්නට කරන උපකාරිය ආහාර කියන ඩොක්ටර් ළඟට වෙන්නේ ඒ ටිකනේ එතකොට දැන් ඉතින් ආහාර පිළිබඳව යම් පින්වන්ත කෙනෙක් වඩ වඩා ප්‍රත්‍යවේක්ෂා කරමින් වඩ වඩා මේ සම්බන්ධව විමසුම් නොවනින් ක්‍රියා කරනවද ඒ කලබුණ හැම වෙලාවකම මේ සම්බන්ධව අදහස ඉස්මතු කරගන්නවද එහෙම මේ පින්වතාට යත ඇති ඇති අවබෝධ කරන්නට හොඳ භාවනාව හොඳ අවදි වීම විදර්ශනාව ඉත ඒ නිසා තමයි මේ භාවනා කරන්න වෙලාවක් කලාවක් කියන්න ඕන කියලා එකක් නැහැ ඒකට වෙනම වෙලාවක් ඔව් වෙන වෙලාවක් වෙන් කරගෙන ඒ සම්බන්ධව යෙදී ඉදීමත් වටිනා කාරණයක් මොකද මේවා හොඳට සමාධිගතව පිළිබඳව සැකහර ගන්නට ඒ පිළිබඳව සාකච්ඡා කර ගන්නට ඒ පිළිබඳව ආර්ය තුෂ්ණීම් භාවය ප්‍රත්‍යක්ෂ කර ගන්නට උපකාරයි. හැබැයි අනිකුත් වෙලාවල් වලදී ඒ සම්බන්ධව ඒකටම අදාළ වෙන විදිය අනිකුත් ක්‍රියාකාර පද්ධතියත් දිත් සිහි ගන්නා ගැනීම යෝනිසම්පන්න ශිකාරයෙන් යුතුව ආහාර ටික ගන්න එක අන්දින පර දින එක උනත් එහෙමයි ධාතු මාත්‍රයක් කරද ගන්න ඈ දන් සමක සවාසා තපතින් සප සම්පස්සාන හිරිකෝ පීන පටච්චා පටිච්චා දරත්තා මැදු මැසි මැදුරු ආදී උදුරු වලින් මේ තහ අර ලජ්ජා ස්ථාන වසා ගැනීම සදා මේ ආහාර පාන අවශ්‍ය සුලං වලින් ආරස්සා වීම සදා ඇඳුම් පැළඳුම පාවිච්චි කරමු කියලා කිව්වට වැඩ ඇඳුම් පැළඳුම් ගන්න ගියාම අරවා අර කතා ඔක්කොම ඒක නැදු නැදු දරුවොත් අනික එකකට දෙන්නේ මේ වටේ පිටේ ඉන්නේ උන් ගත් කරනවා ආ වට පිටාවේ ඉන්නේ උන්ගේ ආකර්ෂණය ගන්න උම්ප රත් කරලා උන්ව නිකන් අමාරුවේ දාන්නමයි තමයි ඇඳුම් පැළඳුම් ඒ කියන්නේ ඒක අනික් කරම අපිට ආර්ය ධර්ම ප්‍රගුණ කරන්න අපි කැමතිනේ තීප්තිය
ඉන්ද්‍රියක් සිහින් නුවණක් ඥානයක් තියෙන හැපින්නේ තාම කැමති. අනේ දවස ගැඹුරෙන් නියුණු සරසුණු තැනක ඉන්න. නියුණු සර නිරෝධ. නිරෝධයේ සාත්‍විච්ච තැනක දවස ගත වෙන්න ඉතර උත්තමයා සාත්‍විත රජ කෙනෙක් වා. එල්ලන් තන නෙමෙයි. ඔය චක්කවති රාජ්‍යෙම අර බුදුහාමුදුරු අර අවුද මේගොල්ල වෙන්නලා අර ගිරිරංචුවක් වෙන්නලා ආනන්ද හාමුදුරන් වහන්සේට ප්‍රකාශ කරන ආනන්දය මෙතන ඉන්න මේ ගිරිරංචුවෙන් සක්විත රජ නෝනු ගිරියෙක් නැහැ කියලා. ලඬකෝ මේ නවරාග සංසාර ගමනේදී මේ අපේ චිත්ත පරම්පරාව අපේ චිත්ත සිතිවිලි ක්‍රියා කරලා තියෙන ආකාරය අදත් මේ මමත් මනායන දෘෂ්ටිය ඉන්න මට මේ මමායන දෘෂ්ටිය දුරු නොවෙච්ච නිසා ඒ දෘෂ්ටිය අහමුලින්ම නොකඩිච්ච නිසා අරවාගේ රාජ්‍යවලක් ඉඳලා තියෙනවා කප්පිත රජ කෙනෙක් ඉඳලා තියෙනවා මෙතකයි කොච්චර කල්ද කියලා කියන්න බෑනේ මේ සංසාර ගමනේ දීඝ රාත්‍රු සසර ගමනේ ඉතින් ඒ සක්විත රජ කෙනෙක් මහා බලයක් ඒක බාහිර පැත්තෙන් බලයක් සක්විත රජු වන්දකින් පුදුම බලයක් බාහිර පැත්තෙන් ඒ නමුත් ඒතුවත් උස්ම ගන්න හිරනවා සක්විත රජු වන්ට එහෙම ගෙදර බලයක් කියලා කියන කවුරුත් නැහැ කෑ ගහලා ඔස්සෙලා ආ ඒකේ කලවන් ගෙදර කියලා කියන්න සක්විත රජු වන්ට එහෙම කවුරුත් නැහැ ඒ මෙයාපතේ මේ බලු රජවරුන් දෙයි මේ 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 කුඩා 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 මේ එකතු වෙච්ච මේ මේ රාජ්‍යවල ඉතින් අර එවැනි උත්තමයට එවැනි උත්තමයට තියෙන කරදරේ හුස්ම ගන්න හෙලන එකනේ හුස්ම ගන්න හෙලන එක ඊගත් එක්ක නේද ඒක ජීවිත ආශාව තියෙනවනේ ජීවිත ආශාව ඉබදිලා ඉතින් ඒ සක්විති රජුරු ගාවට තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ එයාට ඊතරම් පිරිපුන් ප්‍රඥාව නෝන ඒ අමිතකම පිරිපුන් ඒකට හොඳටම පේනවා මේ උෂ්ම ගැනීමේ හෙලීමේ ආදී නෙමෙයි අපි 100ක් දැක්කේ නැහැ දැක්කන බුද්ධ යම්පිටක බුද්ධත්වයට පැමිණෙද්දී දෙවෙනි සිත් තමයි ඉතින් අපි අපේ ජීවිතත් මේ මොනවා හරි අපිට ගැළපෙන අදිබක් ඇදගෙන අද කාල විදියට තියෙන ලැබෙන දෙයක් එක එක්කෙනාගේ බාහිර කුසල අකුසල කර්ම වල හැටියට මේ කැම්බීම ටික හම් වෙන්නේ. ඔයා අපි මොනවද කතා කරුවා? අරහන්ත වෙච්ච ලෝසක හාමුදුරුවන්ට විනෝම අඩින වෙලා වෙනකොට පන්නහම් වෙලා නැහැනේ. චරිත් මහ රහතන් වහන්සේ දානවාන්දලා ඉතුරු වෙච්ච ආහාර ටික තමයි පින්නා වඩින්න ඕන මෙන්න කියන වෙලාවෙත් දිනා තියෙන උන්වහන්සේගේ පාත්‍රයේ පිළිලා වාගේ දෙන්නේ. මොකුවන්න පාත්‍රයේ අම්බේනේ මොකවන්න එවනේ පිළිලවාගේ පේන්නේ අනික් අය. ඉතින් ආම්තුරණ කවදාකවත් කැම නැහැ. රෝතක ආම්තුරණ. දීවිලි ආම්තුරණට යාම කියන්නේ නිවක් නැහැ කියලා අහලා තියෙනවා නේද? ඉතින් අද මේ දෙන්නම ප්‍රශ්නේ ඉවරයි. ඒ උත්තරේ දෙන්නටම ප්‍රශ්නේ ඉවරයි අරහත්යි. ලෞතරුසු එසාදාගත්. ඉක කැඩලුවක් නැහැ ඒ සම්බන්ධව. නුවන් සිහිය ප්‍රඥාව ප්‍රත්‍යවේක්ෂාව යදි වාසය කිරීමේ උතුම් දෙපළගෙන්න ශ්‍රේෂ්ඨත්වයේ ජීවිතයක් නැහැ යථාභූතය අර වෙනසකට තියෙන්නේ පවත්මේදී එක්කෙනෙකුට කණ්ඩ නැ එක්කෙනෙකුට නිමක් නැතුවද ඒකටත් නිකම්මතුනේ ඔය මේ අනාගත කාලයක සංසාර ගමනේ කාට හරි කණ්ඩ තියෙන එක කුදුරලවත් බොහොම ගුණවත් සිල්වත් ඒ වගේම උතුම් යහපත් අදහස් තියෙන පින්වතුන්ද අන්න දෙන්න තියෙන එකක් වැරදක්වා. හරි ජොබ් එකක් කරුවා වැරදි වැඩ. අර කොහෙද යරි? බරපතල දුම සිද්ධියක් කළා. ඒවාදී ඒකේ ප්‍රතිවිපාක කරක්. අර එහෙම වෙන වෙලාවලුත් තියෙනවා. ඔය අපිට නොපෙනුනාට මේ සමාජය තුල ඉන්නවා අවබෝධයේ හොඳ අවබෝධය හොඳ ගැඹිරත්වයක් තියෙන ජීවි පින්වතුන් ඉන්නවා පැවිදි පින්වතුන් ඉන්නවා. ජීවි උපාසිකාවෙ ඉන්නවා පැවිදි උපාසිකාවෙ ඉන්නවා.
ඒ උපාසක මහත්තුරු ඉන්න පැවිදි ස්වාමීන් වහන්සේලායි. ඈ? එහෙම බලලා හොයන්න බෑනේ. එහෙම බලලා හොයන්න බෑ. එහෙම නම් ඉතින් අර මනුස්සයෙක් ඇවිල්ලා වතුරත් අල්ලු කරන්නේ නැහනේ අර මාත යන ආමතුරු. ඈ? එහෙම බලලා හොයන්න බෑ. ඉතින් මොකද කරන්නේ? ඒ ඒ අයගේ යපීම් දී කිහිපෝ පැවිදි හෝ අපි මං කියනවා අයට ආර්ය ශ්‍රාවක පිළි. ආර්ය කුලයට අදාළ යතහ බුද්ධ ඥානය අපමණයෙන් කුලකින් හරි සිටේ මතුවෙච්චි. ඒ වගේම මේ ඒ ත්‍රිලක්ෂණය පිළිබඳව යම් මෝ වැටහීමක් ඇති. උත්තම උත්තමාමිය දෙපාර්ශවයේම ඉන්නවා. ඈ එතකොට සමහරක් අය නොදැනුවත්කම නිසා මොකද වෙන්නේ? ඒ ඒ අයට ආක්‍රෝෂ පරිභව කරනවා. ඒ ඒ අයට ඉන්න ඉදින්න කන්න බොන්න තියෙන දේවල් වලට යම් යම් ආකාරයක විරුද්ධාර්ථීලා කටයුතු කරනවා. ඈ ඒ එහෙම අන්න එහෙම සිද්ධිය වෙච්චහම ඒවා ටිකක් බරපතල අකුසල කර්ම. ඈ ඒවා ඒවා බරපතල අකුසල කර්ම. අන්න ඒවා තමයි අර අර කිරි කිරි දෝපුගාම මිදෙන්නේ ඥානියට මේ මේ මිදෙන්න පරක් වෙන්නේ. ඒ වගේ අර වාර කරපු ගාම පැටි ගන්න ඔද්දි එහෙම කිඹිලා තිබිලා ඒවා මතු වෙලා ඉන්න වෙලාවල් එනවා. යන්නේ එහෙම පදේ බුදුරන් වහන්සේ නමකට වූ වේවා. එමත්නම් ආර්ය ගුණ ධර්මයේ ස්වමන්විත උත්තමයකට වූ වේවා. උත්තභාවියකට වූ වේවා. මොකක් හරි සිද්ධිය කරපු විපාක එහෙම කරකවනවා. එහෙම මේ සංසාරගත ගමනේදී මේ විපාක කරම්බල විපාක වලින් අපි මිදලා නැති නිසා ඔය මිශ්‍රව පල දෙන විලාවල් තියෙනවා. සමහර ඒවා දැඩිව පල දෙනවා, සමහර ඒවා අඩුවෙන් පල දෙනවා. එහෙම සිද්ධුනොත් තියෙනවා සමහර ඒවා අහෝසි වෙද්දී කරනවා. ඈ මේ මේ පැත්තේ හොඳ කුසල වේග, පුණ්‍ය වේග වලට අනුව ධර්මඥානෙ පෙරදරි කරගත්තා වූ ශක්තිය සංවර්ධනය වෙන තරමට බොහෝ ඒවා ඈත් වෙලා යන ඉවර වෙලා යන අකුසල අවශ්‍යකම් බවට පත් වෙනවා. එහෙම කර්ම විභාගය පිළිබඳව අපිට තේරෙන්නේ නැහැ. ඒක බුදු ඇසින් මේ විතර කළ යුතු එමත්නම් කරන්න ඕන දෙයක් මිසක අපිත් ඇත්තටම ඔය යන්තම් ඔය අපිට දැනෙන විදිහට ඒ කියන්නේ කොහම වුණත් මේක දැන් අර උඩබල්ලා කියලා ගත්තා වගේ වැඩක් උඩබල්ලා කියලා ගහපුවම අපේ මොහොතනේ. ඒ වගේ තමයි මේ අපේ මනස මුල් කරගෙන වචන කතා කරලා අතපය ක්‍රියා කරලා මේ විශ්වයට උදාහරණ යම් මේ මොකද්ද මේ සිතිවිලි දාමයක්. සිතිවිලි ක්‍රියා මනස මුල් කරගෙන තමයි හදවතේ සෛල වලින් බැස ගන්නවනේ භවංග සිතට ඉඳට දර මේ විතක්ක විචාල වචන කතා කරනකොට ඒවත් මේ විශ්වයට උදාහරණ. ඒක අතපය ක්‍රියා කිරීමේ ආදි සිද්ධිත් උදාහරණ. ඊට පස්සේ ඒවා විශ්වගත කලබිල්ලක පවත්න ස්වභාවය ඒවා එහෙම 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 තිබිතා තියෙනවා කියන කතාව වචනට කිව්වට මේ අනිත්‍ය සංප්‍රයුක්තයි තියෙන කතන්දර නෙමෙයි අනිත්‍ය සංප්‍රයුක්තයි. ඒ වුණාට ඒකිනේකට අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය මේ ක්‍රමවලට මේ විශ්වීයව එහෙම තිබිලා ඒ මීටර් එකටම අහු වෙන වෙලාවක නෑ. ඈ ඔයාලා තිබිලා ඒ මීටර් එකටම ඒක ඇදලා එනවා. ඒකනේ මා විශ්වගත වැඩි මා පුදුම වැඩි නෙමෙයි. ඒක තමයි අර භාග්‍යවතුන් වහන්සේ වදාන යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵල කල්‍යාණකාරී කල්‍යාණ පාපකාරී ච පාපක. විශ්ව ධර්මතාවයක් සිද්ධ වෙනවා. වපුරන්නේ යමක්ද ඒ අශ්‍රන් ලැබෙනවා කියන්නේ. ඔබ හොඳ යහපත වපුරුවොත් ඒ ජීවි අශ්‍රන් නම් ඔබ පාපකාරී ච පාපක පරුස් පාප පාප ක්‍රියා වපුරුව ඒ විපාකත් හම්බේනවා. ඉතින් එහෙම මේ හම්බෙච්ච අපි මේ ඇහැටම දකලා තියෙනවම අපි ඉස්කෝලේ යන කාලේ ඔය දාගල්ලි එගුව මරන්තනක් තියෙනවා. ඉතින් මේ ඒ ඒ ඉරිපු කපල නමුදියක් මූණ මූණක් තියෙනවද අර මනු එළු එළුව කපලා විකුණන්නේ මේ මිනිස්යාගේ මූණ තනි කරන කන් දෙකක් දැන් ටික මෙහාට වෙලා මූණක් තෙරුවගේ ඇඩියටම ඇවිල්ලා. ඉතින් බලන්න මේ සම්ම චිත්ත ධම්ම වේදනියම හදේ හැදිලා දැන් දැන් චුති ප්‍රේෂන් තියෙන්නේ. එලි මරකෙන්නේ ආයේ ගලවෙන්න බෑනේ ආයේ අර මන්නේ මිනිස් හැදේ ඉවරයි.
ඉතින් ඒවා මෙහෙදිමත් අර පිළිපිලි ඊගාවට චුට්ටේ සංදීදී හදිදම යනවා. ආ ඒක ඉති කාගවත් දෙවියන් නාඳු කරත් දෙමෙන්නේ මව්පිය කරපු දෙයක්වත් දෙමෙන්නේ යමරජුරු කියනන්නේ මේ ඔබගේ ළංගිවත් අමාවත් තාත්තවත් සහෝදරයෙක්වත් මගිනි භාර්යාවක්වත් කරපු රාජකාරියක් නෙමෙයි. නොබෙල් දෙය කරන්නේ පොදීම කරගත්තුවන්නේ ඔබ මේ මිනින්නේ ඒ යමරජුරු කියනවා. යන්නේ වාගේ කර්මතාවේ මුල් කරගෙන කෙරෙන සිද්ධ ඉතින් ඒවා අද අපි යහපත් පැහැදිලි දේවල් කරන්න 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 අර අපැහැදිලි දේවල් අර සංසාරිකව යක් හැමෝට තිබිච්ච දේවල් දූරී බුදුල ඇත්තලා හැබැයි සමහරක් ඒව පන්නගෙන ඉන වෙලාවටත් තියෙනවා. මේකයි මේක ගත්තන්ද සමහර ඒවා පන්න පන්න ඉන වෙලාවටත් තියෙනවා. සමහර උදාවට සමහර මේ කාල විපත්ති ඒ ඒ වල ඒ ඍතු පරිශමන ඒ සමාජ යාන්ත්‍රණය තුළ සිදුවන සිද්ධාන්තෙදි යම් යම් දේවල් ඒවා අකුසල විපාකවලට දාලා හරියන්නේ නැහැ. ඒවා මට විතරක් වුණා කියන කතන්දර ගන්න සමස්තයක් වශයෙන් පොදුයි. දැන් වර්තමාන කාලයේ තුර යම් යම් සිදුවීම් රට පුරාම සිද්ධ වෙලානේ. හැම එක්කෙනාම විත්තිකම් පූජිත වෙලානේ. උත්තර තියෙන නිකන් අසහනයක් අක්‍රියාවක් මේ මේකක් නෙමෙයි. මේ ආ මේ එනවනේ මේ අකුසල තරම්වත් තුලා එනවනේ. අපි ලොක්කලා කියනොත් අකුසල කර්මතු වෙලායි. නොයෙක් නොයෙක් ආකාරයට අපිට අම්මා තාත්තා වදිනුත් අකුසල කර්මතු වෙලායි. දුව දරුව වදිනුත් අකුසල කර්මතු වෙලායි. අමාදාන කිවිසිල හඳුන බලන ලොක් මාත් කරපු දරුවා ඉබදී එක වෙලාවකදී මොකද දෙන්නේ ආදර ඒ දරුවා හින්දා අර මෞර්ය දත්ත බල අකුසල කර්ම විඳිනවා. අමාරණාවට අවියායුධින් පවා කපා කොටා ගන්න විනාශ කර ගන්න ජීවිත භාවනා දෙන. බලන්න විනාක් කියන්නේ මේක චූටි කාලින්ද නාම නගර මුළු කියන හදලා හදලා ලුක් වෙලා අන්තිම නුඹ දෙන්නේ ඒ නිසාම අදවල අපේ කර්ම වලට වැටෙනවා. ජීත්‍යෙන් එහෙමයි. ජීත්‍යෙන් වල අපාදී තෝරලා කියලා වගුවකට දාලා මේ මේකයි මෙහුනේ මේ මේකයි මෙහුනේ කියලා තීරණය කරන්න පුළුවන් කමක් අපිට නෑ. බුදු ඇසකින් නම් ඒක දකිනවා මෙන්න මේ 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 සිද්ධිත්තේ මේ මේ හේතුන්ගේ බල තමයි මේ කියලා. ඒවයි දැන් ඒවා එහෙම එම විචාවයික අපිට තියෙනු එනම් අපි මේ සුදුවට වාගේ කොටසේ අපි ක්‍රියා කරන්න කැමති එකයි කල්වෙකට කැමති නෑ. ඒ බුද්ධිය තියෙන අය ඒ බුද්ධිය ඥානයක් තියෙන කිසිම කෙනෙක් අරුවට තියෙන පසු මේ කටයුතු කරන්න කැමති නෑ. මේ සුදුවට සුදු ප්‍රත්‍යේ ක්‍රියාවල යෙදෙනවා. හැබැයි සුදුවත් ක්‍රියාවල යෙදෙනවයි කියලා අපිට ගැලවුමක් නෑ. ගැලවෙන්න නම් අපි දැන් මෙන්න මේ කියන විදිහට ආහාර පාන ටිකේ ඉඳලා ප්‍රතිවික්ෂා ඥානෙ ඉඳපු මොකටද මේ ආහාර ටික මොකටද මේ ඇඳුම මොකටද මේ ඉන්නේ ස්ථාන මොකටද මේ 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 ශාරීරික ඇති වෙන විවිධ දෙඩ රෝග වලට කරන බේ ටික මොන කාරණයක්ද සතර ඉරියව්වේ කායදි මේ මොකද විහරණය නිවෙන්න දැනසෙන්න මා තප්පරයක් නිවෙනවා කියන්නේ ඒක මට නොපෙනුණාට මට නොපෙනුණාට තවත් බොහෝ කෙනෙකුට නිවෙනෙන්නට හේතුව මා බොහෝ පින්තුකට ඒ පිළිබඳව විශ්වාසයක් නැගෙන ඒ පිළිබඳව අවධානයක් තියෙන තවත් බොහෝ කෙනෙකුට නිවෙන්න කාරණයක්. ඒක නිසා මේ බණ අහනවා බණ කියනවා කියන කතන්දරේ මෙවැනි දෙයකටම සීමා වෙලා කියන අහන්නේ ඒක විතරක් නෙමෙයි මේක එක්තරා විදිහක පොඩි ජවනිකාවක් පොඩි එකතු වීමක් මේ තියෙන්නේ. හැබැයි අපි ළඟ දුර 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 ඈත හිටියත් සම්මත වශයෙන් දුර ඈත හිටියත් අපිට සිහිගත් වෙනවා නම් නිතරම සිහිගත් වෙනවා නම් ධර්මඥානයක සිහින සිහිගත් වෙන්නට යම් පින්වන්ත කෙනෙක් හේතු වෙනවා නම් යම් පින්වන්ත කෙනෙකුගේ වචනයක් යම් පින්වන්ත කෙනෙකුගේ අදහසක් ජම්පින්වත්තකෙනුගේ හැසිරීම ව්‍යාකාරීත්වය ප්‍රකාශනයක් භාෂණයක් අපිට සිහියට නැගෙනා නම් නැගිනකොටම අනේ කියලා නැගිලා අපි තුළ අර නිරෝධය පිළිබඳව සිහි කල්පනාව එනවා නම් නෑ ශූන්‍යත්වය පිළිබඳව වැටහීමක් අපිට මතුවෙනවා නම් ඒක තමයි කොච්චර දුර ඇද්ද හිටිය ප්‍රශ්නයක් නෑ. අපි තුළ පොවතින්නා වූ අර බුද්ධ බුදු පිරිසගේ ඒක ඒකාග්‍රතාව එකමවගේ දරුවෝ වාගේ කියන එකෙන් ඈ දා අපිට ඕන එකමවගේ දරුවෝ කවුද මම තථාගත
ඒ මව් ගැබට යන්න ඕන තථාගත ධර්මයෙන්. තථාගත ධර්මයෙන් ධර්මයට සියුම් වෙන්න ඕන. ඒ තුලින් උප්පත්ති ලබන්න ඕන ආර්ය ශ්‍රාවක වශයෙන්. ඒ උපත් තුල අපි ඔක්කොම ඔක්කොම පික් නෙමෙයි. ගොඩක් නෙමෙයි. නිරෝධය තමයි අපි. අරහස තමයි අපි. ඒ වගේම දිවා විහරණය තමයි අපි. එතකොට ඒ ගැඹුරු නිහඬතාවය තමයි අපි. එතකොට ඒක ඒක අර වෙහෙස දුක අසහනය දුරයි. එහෙම තමයි ඒක ගමන යන්නේ. පට ගැනීම නැසීම සමුදය වැය සමුදය වැය අර දියල්ලක් වතුරේ පේනවා ඒක සම්මුතිය. වතුර ඇල්ලක් කැටිනවා. කොහෙද අර හෝටලේ ඇතුලේ ඉතිම හදා දියල්ලි වතුර කැටිනවා. එතකොට ඔන්න හේතු මෙන්නු කරනවා. එතෙක්ලා වතුර ඇල්ලේ වතුර වැටිලා ඉවරයි වැ වෙර උඩාට. මොකද මේ ආය උඩින් වතුර එනවා. ආය සම්මුතිය. එතකොට ඉවර වෙනවා. දැන් ඉවර වීම මොකක්ද වෙන්නේ? අනිත්‍ය හට ගැනීම මොකක්ද වෙන්නේ? මේ ඉවර වීමට හට ගැනීමට දෙකටම මොකක්ද එතන? හේතු ප්‍රත්‍ය. ඔව්. සමුදයයි නිරෝධය. ඔව් සමුදය නිරෝධය තමයි. සමුදය නිරෝධය. ඔව්. නිරෝධය නිරෝධය කියන නිරෝධය කියන තැන තමන් මේ සාමාන්‍ය සිත ගහන්නේ නොවනතන සාමාන්‍ය සිත අකමැතිද? අර නදියන සිත නත්තන පිච්චෙන සිත එවත් ආස්වාදයේ හොල්න සිත සමස්තයක් වශයෙන් ගත්කලි පුරුදු සිත අකමැති. ඒ සිතට වන මොනවාහරි සියුම්ම හිතේ නලියනවා. ඒ ඒ ඒ ගල දෙන ඔය පයිර පාසන් මූන් නිරෝධයට කැමතිද? ඒකට අර බුද්ධත්වයට පත් වෙලා භාග්‍යවතුන් වහන්සේ කල්පනා කරේ මා මේ දුෂ්කරව දුරනුබෝධව අර්ථ ගම්භීර ධර්ම ගම්භීරව මේ වටහා ගත්තා වූ පරිසම්පන්න ධර්මය මේ අය කොහේ තේරුම් ගනීද මේ කාම ලෝකේ? මේක කියා දෙන්න ගියා මේ ගොල්ලන්ට තමන් වහන්සේට පවා කලන්ත භාවයට පත් වෙයි කියලා. කලන්ත බුදුරණා බුද්ධාමරණ කලන්ත දෙය කියලා අල්පුරු තුමාන්තර මිදෙනවා. මේ නිරෝධය පිළිබඳව නෑ ධර්මේ නා නිරෝධ ධර්මයේ පිළිබඳව මේ කොහොමද මේ අය මේක ගහණය කරගන්නේ? එතකොට අර රහම්පති බ්‍රාහ්මණය ඔය බමුණෙක් කියවිලා කියනවා කිව්වට පිට කවුරුත් කියනවා නෙමෙයි. තමන් වහන්සේටම අදහසක් ඇති වෙනවනේ. ඒ ඒ ඒ වත් අල්ප රජස් ඇත්තා වූ අය ඉන්නවා කිය. අල්ප රජස් ඇත්තා වූ රජස් කිව්වේ කෙලෙස්නේ කෙලෙස් දුවිලි අඩු අඩු කෙලෙස් තියෙන අය ඉන්නවා. ඒ වගේම කෙලෙස් වලින් පරිත වෙච්ච අය ඉන්නවා. කෙලෙස් වලින් පරිත වෙච්ච අය මේ කාර්ය අපිට අඩු කෙලෙස් ඇති අය තමයි ඊට පස්සේ හෙව්වේ. ඒ අනුව තමයි මගේ උපකා ජීවිතත් සම්බන්ධ යත් අඩු කෙලෙස් ඇති කෙනෙක්. මම පසු කාලේ භාග්‍යවතුන් වහන්සේ ගරහත් වුණා. ඊට පස්සේ පංචවග්ගීය බික්කු. හරිද? ආක්කින් සංඥායතනයයි, දේව සංඥා, නෝ සංඥායතනයයි කියන අරුපී ඥාන අත්දැකීම් ලැබපු පස් දෙනෙක් කවුද? පොණ්ණජවප්පති මහානාමස්සදී කියන ඉෂිවරු පස් දෙනා. එතකොට අල්ප රජස්සත්තාව. ඒ ඇයිදනේ යක්කිස සමජිගම සම්බන්ධ නිරෝධ ධම්මං කියන කොටස දේශනා කරේ. ඈ ඒ ඒ අය කැමති වෙලා හිටියන්නේ කාමසුඛ අනුකාණිය කැමති වෙලා ධ්‍යානයට කැමති වෙලා.
කාම ලෝකේ තියෙන දේවල් වල දෝෂය දැකලා ඊපස්සේ ඥානයට කැමති වෙලා ඉති නිසා කාමසිකල්ලික නිරෝගී පිළිබඳව දේශනා කරා. තමන් වහන්සේ පව ඒ ඥානයට කැමති වෙන්න ඉස්සරලා අධිගී මේ මිත්‍යයි කියන අර්ථය සීගයන් වෙන ඒ අය පව එහෙම තමයි ඇවිල්ලා තියෙන්නේ මේ ඥානලාභී ජීවිතවලට. ඉතින් කාමසිකල්ලික නිරෝගී ආදී නෙමෙයි ඊගාවට අත්ත කියලා මතානු වෙලා ඒ ඥානාස්වාදයයි දෙකේ තියෙනවා වූ ඒ දෙකද ද්වය බව දක්වන අන්ත දෙක බව දකල. ඊට මැදින් මධ්‍ය ප්‍රතිපදාවෙන් ඇස ඥානය ක්‍රියා කළා. විපින්න චක්කු කරණි ඥාන කරණි උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියලා. ඇස ඥානය ක්‍රියා කරන්න උපසමනේ වෙලා කෙලෙස ධර්මය අභිඥාය එතකොට අභිජි ගැඹුරු ගැඹුරු දැක්ම ඇති වෙලා අර මේ හේතුන්ගේ ඵල නිරෝධය. එතකොට හේතු නිරෝධයි ඵල නිරෝධයි කියන කාරණේ දැකලා ස්වං අවබෝධයෙන් නිවන නිවීම සාක්ෂාත් කළයි. කියන්නේ මේ ප්‍රකාශනය භාග්‍යවතුන් වහන්සේ සිද්ධ කළේ අර්ධ නැමේ සිහි බුද්ධිය හොඳට තියන අය අල්ප රජස්තාව. අල්ප රජස්තාව සිත් වෙන තමයි දහමේ ගැඹීරත්වය ටික ටික වැටෙන්න පටන් ගන්න. දහමේ ඒක අල්ප්‍රජස්සත්තා සිත්තිගාවට කොහොම තෝරගන්න? තෝරන්න බෑ ඒක. ඒක තම තමා විහිම්ම ධර්මයට කොයිතරම් දුරට මොකද්ද මේ මේ ප්‍රමුඛත්වයේ ජීවිත ප්‍රවෘත්තියේදී ඇරෙන ගැට දේවල්මනේ අම්බේනේ උදේ ඉඳන් රෑ වෙනකම් දෙද රෑ වෙනකල් ඇලෙන ගැටෙන දේවල් නම් ඇලෙනේවා එක්ක ඇලෙන එක දෝෂයක් කියලා නම් පේන්නේ නැහැ නේද? ඇලෙන එක දෝෂයක් කියලා පේන්නේ නැහැ. ඇලෙන දේවල් වල ආ පොපුබන ඇලුණක් තමක් නෑවා. අර කතා ඒකට තියෙන්නේ අර සාති දාවන්ති නැ ස්තාරමැති නවන් නවම් බන්ධන රූහයන් පතන්ති පච්චෝත මිවාදි පාතක ජිත්තේ සුතේ ඉතිහේකේ නිමිත්ත. එතකොට අර බුදුරජාන් වහන්සේ පහන් වැටක් කැන්දාවේ පත්තු කරලා කියන දකලා ඒ පහන් වැට ළඟ බලාගෙන ඉන්නකොට බාරට පැන පැන පිච්චි පිච්චි යන බල ගැටිය දැක් බාරට කොච්චර හරි පයිනවා මැරලා පිච්චිලා යන බල ගැටිය දැන්. ඒ දැකලා බුදුරජාණන් වහන්සේ ඒක මුන් කරගෙන තමයි මේ ගාථාව දේශනා කළේ. උපාදි දාවාන්ති න සාරම්මන්ති නවන් නවන් බන්ධන රූහයන් අතන්ති පජ්ජෝත මිවාදි පාතක ඉත්තේ සුතේ ඉතියේකේ නිවිට්ටාති. අත්තේකේ දෘෂ්ටි විපර්යාසයෙන් අති ධාවනය කරා. ධාවනයක් නෙමෙයි අති ධාවනය. ධාවනය කියන එකේ තියෙන දුවනවන අති ධාවනය කියන්නේ ඔක්කොට දුවනවා. අරයා දුවන. එකිනෙකාට වඩා වේගවත් දුවන. එතකොට මේ සත්‍යයෙන් දෘෂ්ටි විපර්යාසයෙන් අති ධාවනය කරා. දෘෂ්ටි විපර්යාසය. ඒ කියන්නේ දැකීම දකින්නයි කියනකොට ඇහැ විතරක්ම ගන්න යන්නත් එපා. ඇහැ ප්‍රකටයි. ඒ වගේම අනටත් ඇහෙන එකද දකින්නවා වගේ තමයි. නාසය දිවට රස ආදී දේවලුත් දකින්නවා වගේ තමයි. ඉතින් මේ දැකීම් වල ඉන්ද්‍රිය ගෝචර ඉන්ද්‍රිය පීනණය පිළිබඳව දැකීම් වල අතිදාවණය. ඒක තමයි මේ සිද්ධිය හැටි. මායාවගේ හැටි. ඊළඟට ඒ දහයට යම් යම් මිත්‍යා ධර්මවල මිත්‍යා අදහස් වල අතිධාවනය කර. ලෝකයේ බවපු දෙව් කෙනෙක් ගැන අතිධාවනය කර. ඊළඟට ඒ ඒ පලාත්වල කටයුතු කරන දෙව්වරු ගැන අතිධාවනය වෙන. ඊට පස්සේ අර දෙවියන්ගේ මේ දෙවියන්ගේ බැල්මින් හැල්මින්
ඒක කාරණා වලින් තමයි මේ මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා විවිධ විවිධ මේ මොනවද මේ අධික දෘෂ්ටියන් වල පැටලෙනවා පටලනවා. ඉතින් එහෙම අතිධාවනය වෙච්චාම මොකද වෙන්නේ? මේ ඒකට සාරයට පැමිණෙන්නේ නැහැ. සාරය කියන්නේ මොකක්ද? සාරය කියන්නේ මොකක්ද? සැනසීම නිවීමට කියන්නේ සරු බවට. ඒකට යම් ධම්මාකාරයක යමෙක සත්‍යතාවේ යමෙක පවත්තා වූ සත්‍යතාවේ පිළිබඳව මේ දැක ගැනීමට එන්නේ. මොකද සත්‍ය වැහෙනවා, සාරාර්ථය වැහෙනවා. අර දෘෂ්ටි පර්යාසවල දැඩි ලෙස අකීඩාවට අන්න ප්‍රඥාන ඔට්ටු වෙවිය. ඒක මේ සිටි හැටි. එතකොට දෘෂ්ටාදු සංඛ්‍යාත අලුත් අලුත් වැද්දී වඩා දෘෂ්ටාදු සංඛ්‍යාත අලුත් අලුත් වැද්දී වඩා ඒ කියනකොට මොකද්ද ඔබට වැඩිපුර නිකන් හිතෙන්නේ? අලුත් අලුත් වැද්දී වඩා කියන ළමා කාලේ තරුණ කාලේ අපිට දෙල්ලන් ක්‍රීඩා කරනවා ඉතින් ඉවර වෙච්ච ඇටි ඊගාව අලුත් බැඳුම් දැන උගත්කම් පිළිබඳව බැඳුම් ඇගිරත්තා කර්මාන්ත පිළිබඳව බැඳුම් ඊට අලුත් අලුත් බැඳුම් මේ ළඟ කවුරුවක්වත් හිටියේ නැහැ ඕන දැන් පුදුලේ පිළිවිදරුවෙක් කියලා බැඳුම් මේ කාල කාල මොකෙක්වත් තියෙන්නේ ඕන්න දැන් පුදුලේ මේ ඉන්නවා පොඩි මුණුපුරෙක් කියලාත් බැඳුම්. ඉතින් ඔය විදිහට අලුත් අලුත් බැඳුම් කරන්න කැමති පොට්ටුවට. කොච්චර කාලෙකට කියන හිතෙන්නේවත් නැහැ. 50යි 60යි 70යි වැඩි මුණුත් මේ කරකවන්නේ එතනින් යාට යන්නත් පුළුවන්ද කියලා හිතෙන්නේ. අර අලුත් අලුත් බැඳුම් වලට නවන් නවන් බන්ධනම් නව බන්ධන ප්‍රෝහයන්ති අලුත් 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 බැඳීම් වලට ඒවා දෘෂ්ටාදු සංඛ්‍යාත අලුත් අලුත් බැඳුම් වලට එහෙම බැඳුම් තමයි සිටේ වඩන්නේ. සිටේ වඩන්නේ මේ හෙට මැරෙන්න ඉන්න සමහර කාලවලට හෙට මැරෙන්න දෙමෙ අපි යමෙක් කියලා හෙට මැරෙන්නත් ඉන්න ඉන්න බෑ කියලා එකෙනෙක්ව හිත වැරදි ලෑත්ති නෑ. අපි එකෙනෙක්ව අද මෙහෙම කතා කරලා අපි හිත හන්ද යනකොට අක්කායි කියලා ඒකට ලෑත්ති නෑ. ඒක නිකන් හිතන්නවත් කැමති. මේ මේක හිතේකටත් තියෙන ඕවා මයිනස් එම් එක මොනවාද මේවා කියලා. රිනා රිනා රිනායි. රිනා හිතන්න එපා. මොකද? අර ඉන්න. ඉන්න. ඔයිද ඉන්න පුළුවන් කියන එක මේ කූඩේ නැති වෙනාට ඉන්න පුළුවන් කියන දෘෂ්ටියේ තමයි යන්නේ දිගටම. අය මොකද එකට ගිහිලා හරි ඉන්න පුළුවන් කියන එකේ තමයි යන්නේ. ඒතොර ඒ විදිහේ මොකද්ද? වැහිච්චි බව. ඇත්ත වැහිච්චි බව. මොනවා ඉඳ තෘෂ්ණාදු සංඛ්‍යාත අලුත් අලුත් බැඳීම් වලින්. එතකොට ඒ නිසා මොකද එන්නේ? දැකපු දේවල් වල ඇහිච්ච දේවල් වල අර පතරගටිය පහලට බලලා විඳාස වෙනවා. සාස්ත්‍ර ආදී වශයෙන් බලගන්න. සාස්ත්‍ර ඇත කියන දෘෂ්ටියෙන් බලගටිය පහන්න බලලා විඳාස වෙනවා වගේ ඇහු බැලු දැකු දේවල් වලින්ම මොකක් මොකක් එක විනාශයක් යන. දැන් අර පළඟැටිය පානට පානින්නේ එයාට පහන් ආලෝකයේ තියෙන ඇල්මත් එක්කනේ ෆයි. එයා චුති ප්‍රේශාන්තිය ලබන්න මොකද? අර පළඟැටිය කියලා.
ඒ චක්‍රේ ආයත්‍ය ආලෝකයට පුදුම විදිහට කැමැත්තක් දක්වන. යන්තම් පයින්ද පුළුවන් වෙලාවට මොකද වෙන්නේ? ගිහින් එළියටම පයින්. යාට එළියට පයින් උඩ එළිය පිච්චෙනවා කියන එක දන්නෙත් නෑ. මැර පැටිය තටු පිච්චෙනවා රිදෙනවා කියන්නේ දන්නෙත් නෑ. මැරෙනවා දන්නෙත් නෑ. ඒ එළිය නිසාම ආයි උපදිනවා. එළියට මැරෙනවා. ඉතින් ඒවත් එහෙම තමයි. ඒවත් එහෙම තමයි. මේ 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 ජීවිතයක් මේක ගත කරන්න ඇවිල්ලා තියෙන එකේ මේ අංශ දෙකම අරන් ඇවිල්ලා එකක් තියෙන බරපතල දෙමාරව මොකද්ද? තකින්ෙක්කට අහණයකට බල හැට්ටිය පහන්න පහනලා මේ මේ විලාස වෙනවා වාගේ සාස්වතු විචේද වශයෙන් ඉව වැදිනවා. වැදිලා ජීවිත ජීවිත ප්‍රවෘත්තිය ගෙනියන්නට ඒ උපනිෂය කරගන්න. මොනවද? අහන බලන දකින්නේ. ඒ ටික බලගටියක. ඈ? ඒ ටික ආදී නෙවෙයි දැකලා. මේ එහෙම මේ අලුතෙන් අලුතෙන් නිතරම බැඳෙන මුලාව අර අවිද්‍යා නිවන තුසනා සංයෝජනේ බැඳෙන මුලාව නෙමෙයි කියලා තේරුම් ගන්න පැත්ත මේ බුදුන් දකින්න පැත්ත. ඉතින් ඔබ ළඟ බුදුන් දකින්න පැත්ත කුවි අලගටිය වාගේ පාට බැලලා පිච්චෙන පැත්ත කුවි දෙකක් තියෙනවා. එම දෙවර්ගයක් උඹට තියෙනවා කියලා තේරෙන්නේ මෙතන විතර. මේ මිනිස්සුත් කමේ. නැත්තම් අරක පේන්නේ නැහැ. කොයි කොටසද? අවබෝධයෙන් සාක්ෂාත් කරන්න පුළුවන්. මේකේ දෝෂය දකිමින් කියලා. ඒක පේන්නේ නැහැ. අර මතම යනවාද? අර බලගටිය ගියේ පැත්ත. ඉතින් ලෝකේ දියන් කල්පනා කළ බැලුවොත් අලංගටිය පාණ්ඩ පැල්ලා පිච්චෙනවා වාගේ මේ සාක්ෂතෝ උච්ච දෘෂ්ටි වලට බැඳිලා සංසාරගත ගමනේ යන ප්‍රජාව විශ් ප්‍රජාව විතරක් නෙමෙයි සත්ත්ව සංතති සංගතිය උපබන්නද යානම කරන්න බෑ. එතකොට අවබෝධය කරාය බුදුන් දකින්න නිරෝධය සාත් කරන්නට ඒ පේන ඇන දකින දේවල් වලම හැබෑ ස්වභාවයේ තේරුම් ගන්න මේ එයින් යත අවබෝධය ලබන උත්සාහ කරන පිළිතු කොච්චරද අර බුදුහාමුදුරු පෙන්වන්නේ පස්තියක් කරා මේද වැඩි මේ මහා ප්‍රමහාන්තියන පස්තිය ඇති කියලා ඇහුවා. ඉතින් දෙන්න තිබිච්ච එකම උත්තරේ තනන්දාඳුරට පෘථිවිය පත් කොච්චර ස්වාමීනි මේ අඟිද තියෙන පත් කොච්චර ටිකද? ඉතින් කොච්චර ටිකද? ඒ විමසා බලන සිතුත් සමහරක් වෙලාවට බොහෝ දුරට විවිධාකාර විදියේ දෘෂ්ටි අන්තවලට ගිහින් විමසලා තියෙනවා. විමසා බලන සිත් මිනිස් වර්ගය තුළ ඕකට තියෙනවා. ඕකට හොඳ පාණ්ඩිත්‍යයක් හොඳ විමසා බැලීමේ හැකියාවක් මිනිස් ප්‍රජාවේ සතුන්ව වාගේ නෙමෙයි තියෙනවා. ඒ තිබුණත් අනේ හොඳ කල්පනා කරලා බලන්නකෝ. ඒද පාවිච්චි කරන්නේ දැන හෝ නොදැන දැන නෙමෙයි නොදැන ඒද පාවිච්චි කරන යම් යම් විද්වත්භාවයන් යම් යම් මොනවද ශේෂ්ත්‍ර පිළිබඳව ප්‍රකාශ කරන්න ශේෂ්ත්‍ර පිළිබඳව ගවේෂණය කරා මිසක ශූන්‍යතාවය දැකීම පිණිස නිරෝධය දැකීම පිණිස ඇතිය දැකීම පිණිස ඒ පාවිච්චි කරන පින්වතු තවත් කොච්චර විරලද
කොච්චර චුට්ටද? ඈ ඒකා ටික පිරිසට ඔබගේ සිතත් එකතු වෙන්න මේප අපිට භාග්‍යවතුන් වහන්සේගේ අභාගත ගර්භයට අතු වෙන්න අභාගතයන් වහන්සේගේ සැනසීම ලබන්න නේද? ඈ බොම බොම ටිකයි එවගේම බොම සමීපයි බක් දීග රාත්‍ය සංසාර ගමනක් කැවිදිලා තියෙනවා. ආමඟ දිගයි. ආකාල මකවාන දිගයි. උඩයි. දැන් ඔබට යම් පිරිපුන් අත්දැකීමක් ශක්තිමත් අත්දැකීමක් ගන්නට ඉද ප්‍රස්තාව හැදිලා තියෙනවා. එකක් පින්වන්ත මනුෂ්‍ය හැදයක්. එවගේම අකුසල කර්ම වලින් හුඟක් ඈත් වෙච්චි කුසල වේග ඉස්පතු කරගන්න පුළුවන් චරිත ජීවිත එවගේම කරන්න පුළුවන් හැම විටකම හැම තැනකදීම හැම කෙනෙකුටම අනේ උඹට යහපතක් වේවා ඔබට මේකේ සැනසෙල්ලක් වේවා කියන අර්ථයෙන් යමක් කමක් කරන්න පුළුවන් හැකියාවක් එනකොට කතා කිරීමෙන් හරි කෙනෙකුට යම් උපකාරයක් කිරීමෙන් හරි අනේ ඔබට මේකේ යහපතක් වේවා කියන අර්ථයෙන් එක කරන්න පුළුවන් මානසිකත්වයක් ඒ දෙකටම වැඩි එහයින් මේ තථාගත දර්ශනීය පිළිබඳව පාරදෘශ්‍යව ඒ පිළිබඳව මේ සම්පූර්ණ නිරෝධ ධර්මයක් එවගේම හටගන්න නැසෙන ධර්මයක්. අස්මින් සති ඉදන් හෝති අස්මින් අසති ඉස ඉදන් නහෝති. මේ ඇති කල්ලි මේ වේ. මේ නැති කල්ලි නෑ. චක්කුච්ච පටිච්ච රූපේච උප්පද්දි චක්කු විඥාන. ඇසත් රූපයත් නිසා රූප දරගන්නා සිත විඥාන. එතකොට ඇස නිසා විඥානය කියන්නේ බෑ ඇසේ විඥානය ඊගාට රූපය නිසා විඥානය කියන්නේ බෑ රූපේ තුන විඥානය නෑ රූපේ රෝසමල එක ගහේ තියෙන දෙයක් ඒක විඥානයක් කියලා නෑ විඥානාත්ම ශක්තියක ඒක නෑ ඇහැ කියන සිද්ධිය යම් චක්කු ධාතුව පරිදාරි කරගෙන නැගුණු යම් අර කඩපත වාගේ අවස්ථාව ඒද විඥානයක් නැහැ හැබැයි ඇතයි රූපයයි නිසා විඥානය හටගන්න එතකොට යම් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ඇස කියන හේතුවයි රූපය කියන හේතුවයි ප්‍රත්‍යයෙන් ඒ හේතු නිසා හටගත්ත විඥානය ඒ කියන්නේ විඥානයේ තුල තමයි ඔබට ඇහැගෙන කතාවක් තියෙන්නේ රූපගෙන කතාවක් ඈ රෝස මලක් තම දැක්කා අන්න අරක රෝස මල කියන කතාව ඔබට හැඟෙන්නේ හරි ප්‍රකාශ කරන්නේ හරි ඈ ඔබට එහෙම එකක් මොන ගහින්නේ හරි විඥාන කියන ධර්මතාවය උඩ සිදුවීම උඩ විඥාන විඥාන කියලා දැනගන්න දැනගන්න රෝසමලක් දැනගත්තා කවුද මම රෝසමලක් දැනගත්තා එතන මම කියන අර්ථය තුළ ඇහැ කියන පැත්ත ඇවිල්ලා එතකොට රෝසමලක් දැනගත්තා රෝසමලක් කියන සිද්ධියකට ප්‍රත්‍ය වෙලානේ අර සතර මහා භූතයන්ගේ ක්‍රියාකාරීත්වය දැනගත් අවිඥා එතකොට ඒ ඇහැයි ඒ රෝසමලයි දෙකම ඒ විඥානෙත් එක්ක නිරුද්ධයි මොකද අර
ඒත්නම් හේතු තථාගතව තාගතයන් වහන්සේ ප්‍රකාශනම හේතු නිසා ප්‍රභාවය පෙන්වන ස්වභාවය හේතු නිරෝධය ඉවරයි. එතන හේතු නිරෝධය ඉවරයි. රෝසමාල පිළිබඳව අදහස එතනින්ම ඉවරයි. දැන් මේ ජීවිතයේ මෙච්චර කලක් වෙලා තියෙන්නේ ඔබ කොච්චර අපිට ඉඳ ගන්න ඇද්ද, ගණන් බිම යන්න ඇද්ද, කතා කරන්න ඇද්ද? එතකොට ඔය කියන විදියට ඇහැට කන්න ආශ්‍රය දිව ශරීර කියන ස්ථාන වලට රූප ශබ්ද ගන්ධ වලට හැපෙන්න ඇද්ද? එතකොට ඒ පිළිබඳව දැනගනි විදි මැදිරි එක්ක මෙවර වෙලා ඉතින් මෙවරයි. නමුත් අපේ දෝෂය කියන්නේ අවිද්‍යා නීවරණයයි තෘෂ්ණා සංයෝජනය නිසා අපිට තියෙන මොකද්ද? ඒ මම ඒ මල අරන් ආවා. මම ඒ මල අරන් ආවා. මම ඒ දේ ගෙනාවා. ඒකට අර මම ගෙනාවා යනවා ඉන්නවා කියන දිව්‍ය. ඒකට උපමාව තමයි මම අර කිව්වේ. අර හෝටලේ වැඩින වතුර දිය දහරාව. ඈ? ඒක දිය දහරාව වැඩිනවා. නේද? ඒක එක්කලා වට්ටයක්. මම මේක ගෙනාවා කියන වට්ටයකට වැටෙනවා. ඒ වට්ටේ එක විපාකයකින් දෙනවා. ඊගාවට කර්ම වට්ටියක් දෙනවා. කියන ෂොට්ටේ. දැන් අතහගතයන් වහන්සේ කිවි ධර්මයක් පෙන්නුව මිසක ධර්මතාවය පෙන්නුව මිසක දන්නේ කෙනෙක් ගැන පෙන්නපු ධර්මයක් නෙවේ. ඒ වට ගැන භාග්‍යවතුන් වහන්සේ කතා කළේ ප්‍රකාශ කළේ කෙනෙකුට අර ඉන්නේ තනින් අර පේන තැනින් නොපේන තැනින් දැක ගන්නට උපකාරයක් වශයෙන් නොකරනයි කිය ප්‍රඥාවට පේන ආමාදයට පේන්නේ නැති නුවන්ට ප්‍රඥාවට පේන කාරණේ මොකද්ද? ඒ හේතු නිසා අර වරක මමනිකට බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ ගිනිගොඩවල් අයක් ගහන අරදාසි ගින්දර තර ගින්දර තනකොළ ගින්දර අර ගොමවලින් නදන ගින්දර ඔය විදිහට ගිනිගොඩවල් අයක් තියෙනවා. ඒ ගින්නට අදාළේ වයිද නැත්තම් මොකද වෙන්නේ? දර නැත්තම් ඒ ගින්න ගොඩ ඉවරයි. ගොම නැත්තම් ඒ ගින්න ගොඩ ඉවරයි. ගොම දාන්න දාන්න ඒ ගින්න ගොඩ ඇවිදිනවා. දර දාන්න දාන්න ඇවිදිනවා. ඒ දාත නැතිනම් ඒ ගොම නැතිනම් ඒ තරකොළ නැතිනම් ඒ ගින්නේ නැහැ. ඒකට මේ විඤ්ඤාණ හයම ගින්නේ ගිනි හය. ගිනි ගොඩ වලයි. ඒකට අදාළ හේතු නැතිනම් ඈ නැතිනම් ඈ ශූන්‍යයිද? මරණාසය දිව ශරීරය කියන දන ශූන්‍ය බවට ඔබ ප්‍රත්‍යක්ෂ කරනවා නම් අධ්‍යාන යනවා නම් හේතු බවට ඔබ ප්‍රත්‍යක්ෂ කරනවා නම් චක්කු සෝත ගාන ජීවා කාය ධාතු වශයෙන් ආයතනික වශයෙන් ඉන්ද්‍රිය වශයෙන් බලන්න ඒ විදිහේ බැලීම ශක්තිමත් වෙන්න වෙන්නේ. මොකද වෙන්නේ? ඒ හේතු නිරෝධයි. ඒ හේතු මම නෙමෙයි, හේතු මගේ නෙමෙයි. හේතු හුදෙක් හේතු. ඒවා ප්‍රශෝපන්නයි. එතන ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත එනක පිළිබඳව හරි ඇහෙන ගාන විදින දේ පිළිබඳව බලයත් ඒම ඉවරයි. නොපෙරෙනවා නෙමෙයි, ඒම ඉවරයි. දේශනාවේදී ශාස්ත්‍රවත් ඡේදවත් නෙමෙයි. නෑ කියන්නේ යමකුත් නෑ කියනවා කියන්නේ යමකුත් නෑ.
තියෙනවා නම් සාස්ත්‍ර දෙනවනේ නැත්නම් නිච්චේද නැහැ. ඒ ඵලයක් පෙන්වු කරන්නේ ඒ ඵලයට අවශ්‍ය ඒ ගින්නට අවශ්‍ය ඒ ද්‍රව්‍ය නැතිනම් මොනවද තරකොටිකාරි ගොබටිකාරි නැතිනම් එහෙම එකක් නැහැ. එහෙනම් දිගට යන විඥානයක් ගැන කතා කරනවා. දිගට යන දැනගැනීමක් ගැන කතා කරනවා. දිගට යන සත්‍යයක් දන්තියක් වශයෙන් ස්පර්ශයක් ගැන කතා කරනවා. නෑ ඒවා අනිකුත් මිත්‍යා ධර්ම. සත්‍යක් මිත්‍යා ධර්ම වල කතා කරනවා. නෑ ඉතල නිතරම පෙන්නුවේ අතහගත නිතරම පෙන්නන්නේ උදේ වර්තමානයේ තුල ඒක අපි හැමදාම කියන්නේ අවුත්පාන සම්පූර්ණ අවුත්පාන භවිෂ්‍යති කියන්නේ පෙර නොතිබීම හටගෙන ඉතිරෙන කුණසම. එතන හේතු පෙර තිබිලා හටගන්නේ නෙමෙයි. ඈ ඒ ඒ ඒ හේතු ඒ ඒ වර්තමානයේ මොන ගැන හේතු. එතකොට මේවා හේතු ධර්ම කියන එක ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා තමයි මේ අනන්ත වූ විශ්වයේ ශුද්ධාෂ්ටික රූපේ අසුරේ ආශෛරිම බලවේගය කියලා අපිට කතා කරේ. ඒ දෙනක් ගලයේදී ඒ නුත් ඔබට කර්ම ධාතු නිසා ආශෛරිමත් බලවේගයේ ක්‍රියාවට අපි එක අනිවචනයක් පාවිච්චි කරමු රූප ධාතු කියලා. මට වියකේතුයි වර්ණයක් රසු දෙරුපදා ඈ ඒ කියාව ප්‍රත්‍යයි ඒ දේතු ප්‍රත්‍ය වෙන්නේ අවිත්ත අවිද්‍යා හේතු නිවරණේ කුෂ්ණ සංයෝජන අරබදාතු කිය එතන කර්ම ධාතු කියන විශ්වීය අශිරිමත් බලවේ ඒකට තමයි මේ මොකද කර්ම විශ්වීය කියන දේශනා දිශ්‍යතලයකට හේතු භූත වෙන විද්‍යාශිගෙන ඉහි පිළිඳ මොකද වචනයක් මතක නැහැ.
විද්‍යාවත් මොකද මේ ආලෝකයේ කියන පිළිබඳව වචන දෙයක් මම කයි කතා කරුවා. හවුද අපේ මේ මේ මම මෙන් ප්‍රේජන ආවේ නැතු මම කතා කරා මතකයක් ආවේ නැතු මම අකරි අද හසක් මං කියව මට වචන නැහැ දැන් ඉන්න රජු සමන්නාද අච්චෝ සමන්නාගතු කියන වචනයක් අපි පාවිච්චි කරවනේ. අච්චෝ මොකද ඒ නිපන් ඒ නිපන් නිපන් කිය උපන් නෙමෙයි. නිපත් කියන එකේ තේරුම මොකද? නිපදව ඒ නිපදව කොයිද නිපදෙන්නේ? ආශ්චර්යමත් හඩතලයක් මොනවද? මොනවා හරි අපි හිතමුකෝ. යක්ෂායා රූපය කොයිද නිපද වෙන්නේ? ඡායා ඡායාව වතුරේ නිපද වෙනවා. වතුර මත උඩදී ගස්පල වැඩිලා ඒ මත ඡායාව නිපද වෙනවා. ගැඩපතේ නිපද වෙනවා. මට අපිට ආවේ තියෙන්නේ ඒවා ගැඩපත මත වැටෙනකොට ඉතල නිපද වෙනවා. බුදු ගැඩපතේ ගැන දන්නේ නැහැ. මට අපිට මේක ගැන දන්නේ නැහැ. ඒ නිපද වෙච්ච එක ගැන දන්නේ නැහැ. හරි වැඩි එක. නිපද වෙච්ච එක ගැන දන්නේ නැහැ. වට අපිට අවේ ගැන දන්නේ නැහැ. ගැඩපති ගැන දන්නේ නැහැ. ඈ ඒ නිපද වෙච්ච එක ඒ නිපද වෙච්ච ස්පීය දැනගන්න එක ඒ පිළිබඳව විදිමි අඳුනමි. ලෝක මොහ වෙමි. ලෝක මොහ කියන්නේ මොකද? ඒකට අර නිද්‍රෝපත් ක්ලේශයන්ගෙන් අபிසංස්කාරණය වෙයි. විදිමින් හඳුනමි. දැන ගැනීම කියන කතන්දරයක් නේද? දැන ගැනීමට මොකක්ද දේශනාවද කියන්නේ? මායාව. දැන ගැනීම නොහොත් විඥාණයට දේශනාවෙදී දුන වචනේ මොකද්ද? මායාව. එවට මායාවේ දැන ගැනීම මායාවේ ස්වභාවය. අර එන් දැකලා දුන්නු ඡායාව. දැන් අපි මම දැක්කා, මම මලක් දැක්කා, මම කෙනෙක් දෙයක් වස්තුවක් දැක්කා. ඉතින් අපි පරපතල රැවටිීමක් දැක්කා. මේ රැවටීමේ නිෂ්පාදනය වීම, මේ නිපාත් භාවය හටගත් බව බුද්ධි විශ්වීය වූ අනාත්ම වූ අනිත්‍ය වූ සිදුවීමක් නේද? ඒකට අතීත කියනවද අනාගත කියනවද? නෑ නෑ. ඒක උද්දෙක් ඉදරින්ම විඥානේ පාවයාව. ඒකට එන යන ආගිය කතාවක් නෑ. ඔන්නෝය විඥානාත්මක භාවය පිළිබඳව ම විවසමි. ඒ විපස්සීමත් එක්කලා එක ප්‍රැක්ටිකලි ප්‍රායෝගික ක්‍රියාව ක්‍රියාවේදී යවන තබන නැගිටින ඉඳ ගන්න කියන කරන හැම එකකම උදෙක් ඔය සිද්ධිය පමණයි. වෙනි මනෝ සිහිනමය සිද්ධියක් පමණයි. කියන සිහිගන්වීම ඔබ තුළ වර්ධනය කිරීම තමයි
එවිට යමිටක මායාවක් බවට මුදින් ඔබට ඉතරව ප්‍රත්‍යක්ෂවට එතරම් තියන නිරෝධය නොගාවිචක නතහල් තමයි බුද්ධ දේශනාවේ තථාගතයන් වහන්සේගේ අනුශාසනය. තථාගත සාමාන්‍ය මනුස්සයෙක් එහෙම නෙවෙයි. නාතන් වහන්සේ සාමාන්‍ය මනුස්සයෙකුත් නෙවෙයි. ඈ ඒ උත්තරේ නිරෝධය දැකපුත්තමෝ. මම සාමාන්‍ය ගණන දාන්න එපා උන්වහන්සේ වචන භාවිතාව එදා පවතින ඒ රට ඒ වෙලාවට පවතින සමාජීය කතාවට අදාළ වුණාට කොහොමද මාත්‍යා කොහොමද දායක මාත්‍යා කොහොමද දායක ආරම එහෙම 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 කතා කළාට සිද්ධියේ ප්‍රත්‍යක්ෂභාවයේ පරිපූර්ණ වෙච්ච උත්තරය අයිතින වතුරියුඩට මත්වෙච්ච නිර්මත්ම විඥානි මායාව ඉනි ඕකද අපේ ඉරිදරව්ව ඔය තුල ප්‍රායෝගික වීමේ සම්පන්න භාවයේ ඔබ ඔබ තුළ පවතින්නා වූ විප්ලවය ඔබ කරගෙන ආපු තරණ එදින ආයි ක්‍රපය ඔබ කරගෙන ආවිල තියෙනවා ඒකයි විඥානේ මායාව බව දැකීමේ ඥාන් විද්‍යාවක ඔබ ඉදිරිය තියෙනවා ඒ යෙදිච්ච භවයේ ඊළඟ දිනුව පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. අර විඥානේ අපි විඥානේ දැන් අපි එතන එතන උපදිනවනේ අපේ හාමුදුරනේ හැම වෙලේම චුති ප්‍රතිසන්දිය ඊසර එක ප්‍රතිසන්දියේදී එතනම එකක් මෙතන ඉවර වෙනකොට අතර තව එකක් උපදිනවා. ඒ වගේම හැම මොහොතෙම අපි එතන 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 ඉපදිනවනේ. ඒක අලුත් විඥානයක්ද නැත්නම් ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. අලුත් විඥානයක් එතන මොහොතින් මොහොත මොහොතින් මොහොත අර බුබුල් බුබුල් වශයෙන් ඉපදෙන්නේ. විඥානයට අලුත් විඥානය පරණ විඥානය කියලා විශේෂණ අවශ්‍ය නැහැ. මොකද විඥානේ යනු බුදෙක් මායාවේ දැන ගැනීම. එතන මායාවේ දැන ගැනීම තුළ හැබැයි ඔබතුමී අහන්න හදන්නේ විරක්තාකාරීකට ප්‍රශ්නේ. මෙන්න මෙහෙම අදහසක් උඩ දන්න ඔබතුමී අහන්න හදන්න. කොහොමද මේ? චුති ප්‍රේශාන්දි වාගේ තැනකදී අපූර්ණ විඥානාත්මකයි. ඒ වුණාට මේ ශරීර හැඩතල නම කොහොම වෙනස් වෙනවා? එහෙමයි. ඈ එහෙමයි. ඒක තමයි අහන්න හදන්නේ. මේ භවයේ ඒක තමයි අහන්න හදන්නේ. නැත්තම් එතන තියෙන විඥානාත්මක ස්වභාවයගේ තුක අප්‍රකටව පේනවා. දැන් තරුණ කාලේ මාගේ තරුණිය ඉඳපුවාම දැන් ගෙදර ඉලලා ඇතිනේ ඔය ඇල්බම් වල එහෙම ඇතිනේ ෆොටෝස්. ඔය පිටේ තු ඉස්කෝල යන කාලේ ඊළඟට ළමා වයසේ ඊළඟට තරුණ කාලේම ගත්ත ෆොටෝ ඇති. පෙරලා බලන්නකෝ. ඒවා බලනකොට අමන්න මේ මම ඒ කාලේ දැන් බදා බලන්න බෑ නිකන්. දැන් කන්නාඩි ගාවට ගියාම නිකන් අර බලන්න නිකන් අර මෙතන අර වන්දා ප්‍රීතියයි නිරිල වෙද්දී බලනවා. ඉතින් දැන් මුත මෙහෙම මොනවද මේ වෙනස්කමක් පේන නේද? එතකොට අපි කියන මම අර කාලේ මම මේ කාලේ ඔය දෘෂ්ටිය තමයි අපි මේ සංසාරගතව ගෙනියන්නේ. මගේ තරුණ කාලේ
මගේ පුඩා කාලේ හැටි පාට මෙහෙමයි. දැන් මගේ හැටි මෙහෙමයි. මොන කිරි අවිද්‍යාව නිවරද? ප්‍රශ්න සංයෝජනේ. ඉතින් ඒකෙන් ඒකට බැල්ලනේ බැදිලානේ. ඉතින් දැන් දැන් ජන විඥානයක් දැන් හිටලා විඥානය ප්‍රතිවිවි අර පර විඥානය ආ ඊගාව විඥාන ඊගාව විඥානය මේක ප්‍රතිවිවි එහෙම නැත්නම් මොකද අනික අනිකට උපකාර වෙවි කොහොමද ආත්මීය බවක් කියන විඥානය ආත්මීය ඒ ආත්මීය භවයේ අවසාන මොහොත තමයි අර අප්පාවේ මස් කැල්ලක් කන්නේ මේ බාබා ඇවිල්ලා නින්දට වාගේ වැටෙන ඊළඟට මොකද ඒ යා ඊළඟට එනවා මොකද කොටිය මස් කැල්ලක් කන්න සංජාත ඒකත් විඥාන අප්පාවේ මස් කැල්ලක් කන්නේ ඒකත් විඥානේ ඒක මාර්ග වෙනවා ටක් ගාලා කොටිය මස් කැල්ලක් කන්න ජාති සංජාත ඒසරත් විඥාන තමයි දැන් එතන මම බරපතල පෙරලියක් දැන් මේ මිනිස්යාට මස් කැලක කයිනේ බරපතල පෙරලියක් වුණා කොටියයි ගාවට මස් කැලක ඊගාට ඔක්කම් මේ උපත් ස්ථානෙට කොටි කැබට වැරුණා එතකොට දැන් ඔබ ආයි අර විඤ්ඤා අර අප්පාමිගේ විඤ්ඤාණයද අර කි. අර කොටියා විඤ්ඤාණය. දැන් විඤ්ඤාණ හේතු ප්‍රත්‍ය. විඤ්ඤාණ හේතු ප්‍රත්‍ය. එතකොට දැන් මුතට මොකද උනේ? ඒ ඒ විලා හේතු ප්‍රත්‍ය ගැටගෙන නැසෙන ධර්මතාවයක යම් යම් හේතුන්ගේ බල. යම් යම් හේතුන්ගේ බල පිළිබිඹුණා මිසක ඒ පිළිඹුට විඥාන කියන මොහ දැන ගැනීම කියලා ඒක මායාවමයි හේතුන්ගේ ඵලයක් විසෙ අලුත් පරණු මොකද්ද දැන ගැනීමක් නෙමෙයි අලුත් පරණු දැන ගැනීමක් නෙමෙයි ඒකයි කිය අහෝත්වාන සම්පූර්ණ අහෝත්වාන භවිෂ්‍ය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැසෙන එතන ඒ ඒ විලාවේ හේතුන්ගේ ඵල. ඈ? ගිනිගොඩ අරදාසි ගිනිගොඩක් වුණාට කඩදාසි දාන කල්ටි. අරදාසි නැත්නම් එහෙම ගිනිගොඩක් නැහැ. එතන දැමේ පළමු කඩදාසි. මෙතන ඉදිරිය කඩදාසි පළමුවේද? ඒ වෙලාවේ දාපු කඩදාසියෙන් ඒ වෙලාවේ ගින්න. තව කඩදාසියක් දානකොට ඒකෙන් ගින්න. තව කඩදාසියක් දානකොට ඒකෙන් ගින්න. එතන අලුත් අලුත් හේතුන්ගේ ඵල වශයෙන් තමයි අලුත්තු කිරුගොඩ. ඒ වගේ ඒ හේතුන්ගේ ඵල තමයි අර මාස්කන හේතුන්ගේ ඵලය. ඒ මිනිස්යා මාස් කරනවා. ඊළඟට තියෙනවා මොකද්ද? ඇඟිච්ච හේතු. ඇඟිච්ච හේතු තියෙනවද නෙමෙයි මේ. අලවරාග සංසාර ගාමයේදී කොටි හේතුවේ කොටි කියලා ඉඳගෙන ඇසිරිච්ච රටාවේ අනුෂ්‍ය දුර වෙලා නැහැ ඒ හේතු පිටින් දාවා කියන වචනේ කියන්න වෙන්නේ අපිට ඒව තමයි නමුත් එහෙම නොකියාපියෝක හරිට එලිගරුවේ කතා කරනවා කියන්නේ මොකද්ද අනුෂ්‍ය සංග්‍රහය ආග අනුෂ්‍ය පටික අනුෂ්‍ය දිට්ඨි අනුෂ්‍ය ආදි වශයෙන් අනුෂ්‍යම් අනුෂ්‍ය හේතු නැගපු හැටි එවැනි අංශයේ හේතු නැගිටිට එවැනි මට්ටමේ හේතු මෙහි ක්‍රියා කරනවා එවැනි මට්ටමේ මක්කන හේතු ක්‍රියා කරවපු නිසා ඊට ඒ මට්ටමේ අංශය නැහැ හැබැයි ඒවද මොකද්ද මේ ජීර්මා කියන දෘෂ්ටියෙන් බලන්න එපා බලන්න අපි අපේ මොකයි ඒ නම අපි එක දකින්න හේතු කියන වචනේ දැන් හේතු නිරෝධයේ පටිගෝම ධර්මයේදී නිරෝධ ධර්මයේ පින්න
පරිසම්පන්න නිරෝධ ධර්ම. හේතු නිරෝධ වීම තමයි කියන්නේ. හේතු නිරෝධය අනෙල්. දැන් අපිට කරන්න තියෙන මොකද හේතු නිරෝධ. හේතු නිරෝධ වෙනවා කියන්නේ ඉතින් අපේ හැසිරීමේදී සිහියට විතරයි නෝන මොකද්ද? මේ සිත්ය හුදෙක් කිතුට ඉපමන. ඒ කායික ක්‍රියාව හෝ ඒ වෙලාවට සිත රැගෙන කාරණේ හෝ ඒ විත වචන කතා කිරීම පිළිබඳව යටින් යන දැක්මක් අපිට සිහියට නැගෙන්න ඕන නිතර දෙක්කපම. ස්වාමීන් වහන්සේ, එතකොට ස්වාමීන් වහන්ස ජාති වෙන ජාතියට එන ක්‍රියාවලිය හේතුප්‍රත්‍යයන් සංජාති වෙන තැන තීරණය වෙනවා. අනෝ ජාති ජාති හේතු ප්‍රත්‍ය සංජාති යට තීරණය වෙනවා. තීරණය වෙනවා කියන්නේ ඔව් ඒ හා සමාන එමෙතේට යාද ඒක නෙමෙයි. ඒ ඊට යාදෙන මට ඊට යාදෙන මට්ටමක් වෙද තිබුණේ මේ නිද්‍රෝපගත සිත්තේ සිත්තේ එනත්තම් බලන්න සිත්තේ ඊට යාදෙන මට්ටමක් තමයි අර කුටියේ බස් කැලක් කනේ. ඉතුමත් වෙලා තියෙනවනේ මේ සිත් පරම්පරාවේ. අපි හැම ක්‍රියාවම මිනිස්ය සහිත බවංග සිත්තේ නූපන්නා වූ සත්වනිකාය. එතකොට ඒ මට්ටම ඉස්සරහට එන්නට මේ මට්ටම හේතු ප්‍රත්‍ය. මේක එක උනා නෙමෙයි. හේමයි. මේ මට්ටමේ මේ අර අර අරයා බස්කාපු එක ඒ මිනිස්සයා ඉවර වෙලා කොටියා වුණා මේ මිනිහා කොටියා වුණා කියන එක නෙමෙයි. මේ මට්ටම හේතු උනා අර මට්ටම නැගිටින්. අර හේතු නැගිටින්. එතකොට මේ හේතු අර හේතු නෙමෙයි. ස්වාමීන් වහන්ස, එතකොට මේ අපි කතා කරන සම්මුති මරණය කියන අවස්ථාව එන්නේ, කියන්නේ මෙයා මැරුණා කියන තැන එන්නේ ඔය ජාති වෙන අවස්ථාවද නැත්නම් සංජාති වෙන අවස්ථාවද? ජාති සංජාති දෙකම සිද්ධ වෙන්නේ මෙතනම. මේ කුෂ්ම නතර වෙලා මේ පහ සීතල වෙලා මේ බාහිර වේදනාව විඳින සීතල වෙලා මරණාසන්න මොහොතටපත් වෙනකොට හදවත ළඟ තියෙන විශක්තිය වැය වීගෙන ඉවර වීගෙන යන මොහොත මනින්ද්‍රිය ළඟ. ඒ මනින්ද්‍රිය ළඟ තමයි මෙයාට එන්නේ වස්කනක අදහස. ඒක ඉවරලා ඊගාවට අර අදහසත් පිටින්නමයි. එනකොට දැන් විශ්ය කොච්චර දුරාතීතයකින්ද කොටියක් වෙලා හිටියේ කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒකට දුරයක් නැහැ. එතන මේ හේතු නිසා මේ මට්ටම ආව ඊළඟ මට්ටමේදී මේ ඒ මට්ටමත් මේක අන්න ඔක්කම් ති කියන්නේ වැසගත්. එතකොට ඉතිරි ප්‍රසෙත් දෙන්නේ එකතු වෙච්ච අටගත්තා වූ කලලයක් කොටි ගැබක තියෙනවනේ. ආයි දත වස්තුද භාවසයි දස සමන් සමන් ගත ඒ තියෙන වස්තු දස්කේ ක්‍රියාත්මක වීම ප්‍රත්‍ය වෙලා ජාති සංජාති ඔක්කම් තියෙත. එතකොට ඔක්කම් තියෙන කොට විඥානය කියා හිම නෙමෙයි. මේ හටගත් විඥානය නිරෝධ වුණා. හටගත්තේ මෙතන ඒ උනාට මෙතන රශ්නේ ඉවරයි. රශ්නේ ඇතිතන ඒ රශ්න ශක්තිය මෙතන ඉවරයි. රශ්න ශක්තිය ඇතිතන ඒ සිතේ ඉතුරු ටික සම්පූර්ණ වුණා. තත් හටගෙන නැසින්න ජවනක්ෂණ හතක් යනවා කියලා ධාමයේ පෙන්නනවානේ. විඥානය හටගෙන නැසින්න ප්‍රීසන්දි විඥානය. ඒකෙදි යමක් කියන්නේ මේ එක අතගත් සිත නිරෝධ වුණා. අතගත් සිත ඉවර වුණා. ඒ සිද්ධිය උනේ පිටිපැදුවොත් කොහෙද? මෙයන් දැනයි කුටි කැපි. පිටිපැදු. ඇතුළතින් මොකද මේක ඉදේ වෙන සිද්ධිය? ඉඩ කියන සිද්ධිය තුල වෙන සිද්ධිය? හේතු ප්‍රත්‍යයන්ගේ හටගන්න සෙන ධර්මතාවය. ඒකට කාලේ තොරයි. එතකොට මේ සිද්ධිය උනේ උදෙක්
අනික් වෙන සිද්ධිය පහගෙන සිද්ධියක් විතරයි. පොදයි මරණය කියලා අමුතු මොකක්වත් උනා. ඒ අර සිද්ධිය නෙමෙයිනේ. එනවුත් අර චේන්ජ් එකක් පිටට පෙන්නනවා චේන්ජ් එකක්. මනුෂ්‍ය ශරීරය ඉවරයි පොඩි ශරීරය. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මරණය කියන්නේ සිත් කයෙන් වෙන්වීම වගේ දෙයක්. කය කතාවක් මෙතන අපිට ගන්නම බෑ. කියන්නේ අපිට කය ගැන කතා කරනවා නම් කය ගැන කතා කරන්න වෙනවා උඩින්. මොකද බල දැන් සීතල වෙලා මනින්ද්‍රිය ළඟට වැටලා තියෙනවා. මනින්ද්‍රිය ගාවදී කය දැන් අප්පුහාම කියන වචනේ අපි ගත්තේ අප්පුහාමගේ කය පටන් ගන්නනේ. ඊගාවට ඊළඟ ශරීරයට ජාතිකයේදී ඒක සංජාතිකයේදී අප්පුහාමේ කය නෙවෙයිනේ. කොටි කය කොටි අත කොටි කට කොටි අවස් කියලා ගන්න එකනේ. ඊගාට ඔක්කම් දෙකීවේ කොටි දෙකේ එතකොට අන්න අන්න කය කියන එක එතන පටන් ගත්ත කාය දස්ක වස් දස්ක පාව දස්ක කොටි කොටි සංවාසයන් නිසා හට ගත්තා වූ රූප ධර්මයේ බලපෑව අර සතර මහා භූතයන් ආවු කොට දාස්තික රූප සම්බන්ධයි නැත්නම් සිත තනියම ක්‍රියා කරන්න වැඩි නාම ධර්මයේ රූප ධර්මත් එක්ක එකතු වීම සිද්ධ වෙනවා. එතකොට ඔන්න ඔව් කය කතාවක් එතනදී පටන් ගන්නවා. මේ මෙයා දෘශ්‍යමාන වෙන බත් සිද්ධිය ආරම්භයේ තියෙනවා. මොකද සිද්ධිය නම් ඔය කය දෙත් ඇදී අපිට දන්නේ මනෝමූලික ධර්මතාවයක්මයි සිද්ධ වෙන්නේ. මේ මනෝමූලික ධර්මතාවය අවසාන වුණේ අර අර කලලේ. ඒකේ ආරම්භය වුණේ මෙතන මනින්ද්‍රිය ළඟ අවසාන මේ ශක්තිය හිඳෙද. එතන මෙතන කියලා අපි මේ සාපේක්ෂව බැලුවට ඔබට මෙතන හිටියොත් මෙතන ගැන කතා කරන්නේ. එතන හිටියොත් මෙතන ගැන කතා කරමු. එතනයි මෙතනයි නැති වෙච්ච ගමන් මෙතන පේන්නේ මොකද්ද? ඉනේ සිද්ධ වෙන ධර්මතාවය. ස්වාමින්වහන්සේ එතකොට මේ මෙතන කය තියාගෙන අපි කරන පින්කම් එතනට බලපෑමක් තියෙනවද? අර මත්තම එනවනේ. දැන් අර 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 බලපෑමක් ආවෙ මෙතන මෙතන කියලා වෙන් කළත් නොකළත් මට්ටමක් ඇවිල්ලා තියෙනවානේ. අර කොට්ටි මට්ටම ආවෙ කොහොමද කියලා. මෙතෙන් දෙන්න අර වැඩේ කරපෙ ඉන්න. නේද? මෙතන ඉන්න මෙතන ඉඳගෙන දිව්‍යමය වැඩක් කරනවා නම් දිව්‍ය මෙච්චර උසස් පුණ්‍යම් කර්මයක් කරලා තියෙනවා තේරුම්. ඒ ඒ ඒ මට්ටමට අදාළව මේ අතගෙන දැසෙන සිටේ මොකද මේ චිත්ත පරම්පරාවක් එක දිගට සිතක් යනවා නෙමෙයි. නමුත් හේතු ප්‍රත්‍යයන්ට අනුව අවිද්‍යා නිවන තුස්සා සංගත දුරු නොනතාකල් යම් ආකාරයක චිත්‍ර ක්‍රියාවලියක අර අද ධන ක්‍රමේ හරියට අර මං කියන වතුර අර හෝටලිය අර වතුර පාර කර කෙනෙකුට වාගේ එහෙම අත්තර සිද්ධියක් වෙනවා. ද්‍රව්‍යංගේ නුනට අපිට දාන්ටි කරනවා. පරදත් උපජීවි කියන දහවෙදි වෙන්නවනේ නේද? එවැනි තැනකදී මොකද බලාපොරොත්තු වුණොත් ලැබෙනවායි කියන අර්ථය උඩ ඉතින් කරනවා. අන්න ඇයිද කරන්න පුළුවන් જાතියක් නැහැ. එයාටම තමයි එයාගේම රාජකාරියේ එයාගේම කටයුත්තේ උත්තරේ. එහෙමයි සමින්නාංශ මට අදහසක් ආවා. මේ දැන් ඔතෙන්දි කතා කරන්නේ භෞතික කයේ නැතිවීමත් එක්ක ඒ චිත්ත පරම්පරාව යන විදියනේ. එතකොට අපි මේ පිට ජීවිතයේදී ඒ චිත්ත පරම්පරාවත් එක්ක ආර්ය ජාති උපන්නා කියන්නේ ඔය තැනම නේද ස්වාමීනාන්ද? එනකුවේ වැඩි වෙනවා. මෙහේ මේ සම්බන්ධ
කරන්න පුළුවන් තියෙනවා නේද? මෙහෙ කරන ක්‍රියාවේ මෙහෙ ඇසිරෙන ඇසිරීමේ උත්තරය. අන්ත කියන්නේ ගන්න පුළුවන් වෙලා කරන උත්තරය. ප්‍රඥාවෙන් ඉන්න කෙනෙක් පිටතදී උදව්වක් කරනවා යම් දෙයක් මතක් කරලා දීමක් වගේ කරන්න පුළුවන්කම ඒකේ තියෙන හොඳ මේවා එකක්. ඒකට කියන්නේ මතක වස්ත්‍ර පූජා කරනවා. මතක මතක් වෙන්නට කාරණයක් කරන. වස්ත්‍ර කිව්වට තියෙන විද්‍යාලක් බලන්න යන්න ඕනේ නැහැ. වස්ත්‍ර කියන රිද්‍යාව පුදුම නම් මතක් වෙන්නට. අරයට අවසාන කාලේට මතක් කරන ඒකටත් හැබැයි එයා මේ ශාස්ත්‍රයේ හිටපු කෙනෙක් නම් තමයි වඩා හොඳ. මෙන්න මේ ධර්ම ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් මතක් වෙන්නට මේ මොහොතේ කතා කරපුවාම එයාට මේ මතකේ අර 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 සිහිය නැගෙනවා. ඒක මතක වස්ත්‍ර පූජා. පරිච්ඡාම කරන එකට කියන්නේ මතක වස්ත්‍ර. මතක වස්ත්‍ර. ජීව මතක වස්ත්‍ර පූජාව කියලා එක්කත් කරනවා නේද? වචන දාලා මුදීව කියලා ඉස්සරහ. ජීව මතක කියන එකට ඔව් අරක මරුණට පස්සේ කරනවා ජීවත් වෙලා ඉඳද්දි සමහත් කරනවා නේ. ඒක මතකෙට එන්නේ නැත්නම් ජීවත් වෙලා ඉඳද්දි කරනවා නම් ධර්මයේ කරන්නේ. මේ නම් බණහල කරුණක් කරනවා කියන්නේ මේ ජීවත් වෙලා ඉඳද්දි කරන ජීව දානමයි. මින්කම දාන. හරි. තමනාද අහන්න තියෙන්නේ. හරි එහෙනම් දැන් ගොඩක් වෙලා කතා කරා. නැති නේද? එහෙනම් හදයි. දවස් තුනතුන් මෙලා ආගම අපි එකතු වෙලා ධර්ම දේශනා සාකච්ඡා කළා. කරුණු කාරණා වටහා ගත්තා. ජීවිත යථාභූතය. අරහන්ත භාවයේ සාක්ෂාත් කිරීම සඳහා යන ගමනේදී අපිට අපිටම ප්‍රඥාවෙන් නුවණින් ප්‍රතිසාරකම දකලා උචාවුදපා ප්‍රති හෙළිය වැටිලා ඒ ආලෝක උදපාදී තථාගත බුදුරජාණන් වහන්සේ දැක ගන්නට ඔබ අප සෑම කෙනෙකුටම මේ කෙටි වූ ධර්මානුශාසනාව කාරණයක් හේතුවක් වාසනාවක් වේවා. ඔබ සෑම පින්වත් කෙනෙකුටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවා. මුතුන් ආර්ය සත්‍ය අවබෝධ වේවා කියලා.